තෙරවන්සන කවුුණාවන්ත ගුණපර සත්පුොරුස පින්වත්න සජීවී ධර්මසාකච්ඡාවාරය එකස එක් වන ධර්මසාකච්ඡා වාරයයි අදත් මේ විදිට ආරම්භ කරන්නේ. සමන්තා චකවාලිසු අතරාගච්ඡන්තු දීවතා සද්දම්මං මුනිරාජස සුනන්තු සග්ග මොක්ක දම් दं सवनकाल अयं वदन्ता दमकाल अयन् वदन्ता दम् काल නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ. කවනාවන්ත ගුණබර සත්පුොරුස පින්ංවර්නයේ සජීවී ධර්මසාකච්ඡාවාරයේ එකසේ ඉක්වුණ සාකච්ඡාවාරය අදත්ම ආරම්භ කරන්නේ. රත්නපුර පදිංචි සුපින්ංවත් ව්‍යාපාරික, බෝසත් ගුණැති ජයිලාල් පේමසිංහ මැතිතුමා එම පින්වන්ත සාන්තරන්තුන්ග මැතිනය දූදරුවන් විසි නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධි තප වනාරණසි නාසනය සිටාපත්. අප සිස්සේ අපරැකේ ප්ඥාසාර පොඩි හාමුදුරුවොත් අදත් මේ විදිහට සම්බන්ධ වෙනවා. ඔබ හලතියන පලවෙනි පස්්නේ තමයි ගෞරවාදර පින්ංවාත් ස්වාමීින් වහන්සේ ගිහියන් වන අප විසින් කිිලිටි වූ බඹසය රැකීමෙන් ඇතිවන පලවිපාක මොනවාද යැයි කරුණාවම් පහදා දෙන සේක්වා උතුම් තෙරුවන් සරණයි කියලා සත්පුරුස්ස පිංවර්ත්නී ඔය පින්වතුන්ට පුළුවන්නම් අකුසල් කරගන්න නැතුව මොහතකෝ කුසලේගන්නඒ අතිසයන් වටිනවා. කිලිටිවුුණු කුසලයකින් ඉඳීමඋනත් වටිනවා හැබැයි කිලිටියුණනු කුසල එකට වඩා පිරිසිතුූ කුසලයක් අතිසීම මහත්පලය මහනිසංසයි. ගිහියන් වන ඔය ඇත්තෝ විසින් කිලිටියූ බබසර හුන්නත් රැක්කෝත් සිල්පදකඩයා ගන්න නමු සත්්‍ය මයතුවන ධර්මයන්ට අහුවෙලා යම්යන් කිලිතත්වය ඇැති වෙනවා ඒ ඔය ඇතු අ මාරුවෙන් හරියකපු ඒසිල් පදයට පින්ුවත්නී මහපල සම්පන්න විපාක හම්බ වෙනවා පින්වන්ත ඔය ඇත්තන්ගේ ජීවිතීට අනාගතී සසරින් ඉගුරි වෙනකං ලැබිෙන පටිපලත් මෙපණැක කියයන්න බැරිතරන් ආල්සංස ලැබෙනවා නමුත් ඒය ඒ උපකාර වීවි පිරිසිුදු මඹසර රකින්නට ඔය ඇතු නොරැකි ඉන්නවාට වඩා කඩා විඳගන්නවාට වඩා. විවිධාකාද කාමයන් හි හැසිරමින් ඔය ඇත්තුව අකුසලකොඩක් රැස්කරගන්නවාට වඩා කිරිිටි මට්ටමින් හරි රැකගැන්න කටයුතු කිරීමත්. ඉන්පස්සේන් ඒත් ඉක්මවාගිහිල්ල පිරිසුදු බඹස රකින්න ඔබ සක්ති මත්වෙන් අරකුඋපකාර වෙන්න පුළුවන්. ඊළඟත අහලතියෙන පස්නේ තමයි ගලු ස්වාමීන් වහන්සේ. පොහොේ දිනට ජාතික රූපවාහනී විකාසේ වන අදුස්්‍ය මාන කියීන නමින් හඳුවන වැඩසටහන්ට පැමිණෙන එක්තරා භික්ෂුවක්. කුඩ්ඩූත්‍රයේ ගෙන හැර දක්වා පවසනවා පින් පව කුසල් නැතිව මැවන අය පින් බලාපොරොත්තුව බවයක් නොගෙන තමන් ජීවත්තී සිටිය ගෙදරට එනවා කියලා. තවදෝටත් එම් භික්ෂුව පවසනවා කුසල් කරපු අය බ්‍රහ්මලෝකෙත් පින්කරපු අය දිව්‍යහා මනුසලෝකෙත් පවකරපු අයි අපපායෙත් ඉපදනවා කියලා එසේුසල් පිංකියයා විංකර ගත හැකි යහපත් කියා තියෙනවාද මැවුණ කෙනා බවයක් නොගෙන එසේ සිටිය හැකිද කවුුණාවෙන් පහදා දෙන්න අපේ හාමුදුරුවනේ ඔබහන්සේට ඉක්මන් නිවන් දෝටි විවර වේවා තිරුවන් සානය කියලා සත්පුරුස පිංවර්ත්න ඒ පිංහ ස්වාමින්න් වහන්සේ කියලා තියනෙ මිත්‍යා දුෘෂ්ටයක්ක් මිත්‍යා ප්‍රකාසයක් තිරූකුඩ සූතයේ ගෙනහැර පවසනකොට අනිවායේම පාදත්වූප ජීවී ඥාතීන්ට පින් අනමෝදන් වීම ගැන විස්තර කරල දෙන්නට ඕනේ. ජානුල්සෝනය සෝතයේ වගේ අනුකුල් සූතදස්නා ගලපල අරගෙන පෙන් අල දෙන්න ඕන. එතින්දි පිම්පව කුසල් නැතිව මැවුණාය පින්බලාපොරොත්තුව භවයක් නොගෙන තමන් ජීවත්තී සිටිය ගෙදට එනවාගේ ලකිවුවොත් ඒක මිත්‍යා දුෘස්තියක් ඒක වෙන්නේ නැහැ. ඒස්වාමීන් වහන්සේට උගත්කම ඇති පොතපතයේ සහහා විධ විශසයන්ගේ ගන ගත් ගුරුවරුන්ගෙන් ලබාගත් දැනු මෝස් දැනුම ඇති නමුත් ඒස්වාමීන් වහන්සේට හේතුපල් තර්මයන්ගේ කියාකාරීතය ගැ නිසියාකාර අවබෝතියක් නෑ ඒක මිත්‍යා දෘස්තියක්. චුතියා සමඟ ප්‍රතිසන්ධී අනිවාර්යේම ඇතිවෙන්න ඕනේ නැත්තන් නාමරූප ධර්මයන්ගේ පැවැත්ම වෙන්න කොහොමද. ඒවට භඕන කරන හේතු කොහොමද ලැබෙන්නේ කාල සීමාව තුළ. නිත්‍ය ආත්මයා සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා යම්කිසි වැලදි වැටහිකමක් තියෙන හින්ද තම ඔය විදියට හිතන්නය. ඒම ආත්ම දුෘෂ්ටයක් ඇතිකටගන්න බෑ. රූපේට චිත්ත ධාතු පරම්පරාවට තිබෙන ආයුකාලී ඉතාම ස්වල්පයයි. ඒ පරම්පරාවේ ඇතිවනැඇතුව අද්‍යම නැවතත් ඇත්වීම සිද්ධ වෙනවා. එ මැවුණුකට්ටිය පින් බලාපොරොත්තුව. පිකුසල් නැතුම නුවයි පිම් බලාපොරොත්තු බවයක්ගන්න නැතුව තමන් ජීවත්ත හිතිය ගෙදරට එනව කිවත ඒක මිත්‍යා දුෂ්ටියා. වෙන් එහෙම නෙම චුතියා සමඟ ප්‍රතිසාන්දය ලබන විදිහත්තියනවා. කෙලින්ම මානාසන්න චිත්තවීතියේ ජවනයන්ට පසුව චෘතියහෝ ජවන බවංගන්ට පසචුතිය හෝ එහමනැඇතන් දැවන තදාරම්මණයන්ට පස චතිය හෝ ජවන තදාරම්මණ භවන්ගයන්ට පසුව චුතිය හෝ සිද්ධ වෙනවා. එ චුතීම් පසේ ප්‍රතිසන්දය ලබ අ ජවනයන්ට විපාක වස්සයෙන් ප්‍රතිසන් දි විඤ්ඥානයක් පහලෙ වෙන්නේ ේත්නා සංඥා සංකාරයන් එක්ක චිත චෛන්සුකයවිින් කරන්න බැහැ. මවපියන්ගේ කවුණුසා ඒ අන්ඩ ජලාබුජ ආදී තැංගවල ස්වභාවය අනුව රූපය ලැබෙනවා කොට අලුත්භවයක පහළවීමක් පතිසන්ධයක් නවභවයක පටන් ගැම්මක් කලින් භවය අවසංවීමක් එතක නවභවයක ඉන්න කෙනෙක් පිංවත්නී නවභවේක ඉන්නකොට ඒ කෙනා පිින්කුසල් නැතිව මැල්ලාකින වචනටෙන්න එපා හැමෝගීම පෙරසංසාරී විධාකාර පුන්නෙව කුසල කරමයෝ රැස් කල ගෙන ඉන්න පාපකරමයෝ කකුල් දරමයෝ ඒ ඇස්සුත් ඇත්තු රැස් කරගෙන ඉන්නවා. හැමෝටමතිය නාපීින් පව්, සියලම දෙ නාතිේ නාපිම් පව. එතකොට මේ ප්‍රතිසන්දිී විඤ්ඥානයේ පහළ වනාට පස්සේ ඒ කට්ටිය. අහේතුක දුගති කියන සතර අපායේ ප්‍රේත කියන සතර ආකාර ප්‍රේත කෝටාසන තවින්නනා කට්ටිය. සතරාකාර ප්‍රීත කොට්ටාසයන්ගේ පරිදත්වූප ජීවීකයෙන් තැන්ට පත්ත ඉද්‍යයාලට එතන තියන කෙරෙසුටු සැරව ලේමුත්‍රා ආද දේවල් තමයි ආර විදිට අනු බව කරන්න වෙන්නේ. වැසිකලිය ආදීවිධ තැන් ඇසරු කරගෙන. හබයි ඒ අයට මේ පිරිසදු ආහාර. ය හාර පානී දුන්හිටුම් ආදිය ලබාගන්න ඕනු නහම ජීවත්ත ඉන්න අයළඟට එනවා එතකොට ඒකාට්ටිය පින් අනුමෝදන් කරන්නවන් නිවෙස්සර පින් අනමෝදන් නොකරින් එපා. ජක්ස කරදර වෙන එකක් ඒවට මූුණ දෙන්න ඕන ඒවට ගැලපෙන විදිහට. පේතයින් තමංගෙට පැමිණීම තව එක පාදත්වූප ජීවිී පේතීන්ට පින්දීමක් කළ යුතුයි. සත්පුරුස පින්ර්ත්න ඔය ඇත්තු විසින් පාදත්වූප ජීවී ඥාතිී නට පින් අනුමෝදංකලොත් ඔවුන්ගේ පාලුව ජීවිත අවස්්‍යතා සම්පූණකර ගන්න පුළුවන් ඔබ අනුමෝදංකර පින්වල හැටියට. එතකොට මේ පාදත්වූප ජීවී ඥාතීන්ගේ කතාව. මේකේ එනවගේ අන්තරා භවයක් වගේ මතයක් ගන්න එපා මේ අතර මද සත්වයෙක් ඉන්නවාගේ ඒ පින් බලාපොරොත්වයෙන් උපතක් හදයට නැතුව එනවා වගේ අදහසක් ගන්න එපා ඒ සම්පූර්ණයම වැරදි එකක් පැමිණෙනවා යක්ස ඉං විදිහට පැමිණ එෙනවා ප්‍රේතඉං විදිහට යක්ෂේන් විදිහට පැමිණියොත් වෛඩතරාආදිය ඇතුව පැමිණියොත් ඒකට ඒ විදිහට මොුණ දෙන්න. ඕන පේතයින් විදිහට පැමිණියොත් ඒකට ඒ විදිහට මුහුණ දල පින් අනමෝධං කර. කටයුතු කරන්නට ඕන පින් කරපුයි දව හා මනුස්සලෝකෙත් පවකරපු අය අපායෙත් ඉපදිනවා කියලා එසේ කුසල් කියා කියලා ඒසා මින්හන්ස කියනවා නම්. කුසල් කරපුයි බ්‍රහ්ම ලෝකය උපත්නවා කියලා ඒසා මින්හන්සේ කුසල් විදියට අදහස් කර තියන ධ්‍යාන. ප විදිහයට අදහස් කලා තියෙන්නේ හැමාකාරයකින් සිදුකරන ඔය මවපියපස්ථාන සහ විධාකාර දානාදී පින්කම්. තුර පෞ්විධහතේ ස්හමි ස අදහස් කලතියන පාපකර්මය එකේ වැරදි. සූත දේශනාවල ඇපින් කුසල්කේන වචනය දොකාරයෙන් විස්තර කරන ගැඹුරු කාරණාවක්. එතනදී පින් කුසල්කන වචන දෙකෙෙන්ම තියන වචන ඒ විදිහට භාවිතා කල යොක්කෝම රැස්කරගන්නඕනේ ඒවක් කරන කොට අපි ඇ ව සි කුසල් සි. ඒ ඇතිවන කුසාසිත්වයට ලැබෙන්න්නේ විපාක ධරම යෝ කුසල විපාකයෝ. එහම නැත්තම් පින් කුසර කියලා අභිධර්මකමේට දෙකක් විදිහට ගණ්ඩබෑ එක එකක් මෙතන සම්මුති දේශනාව ලද ඒක පින්ුවත්න බෝධිපා ඇසක ධර්ම දියුණු වෙලා මඟ පල් ලැබීම මේ ස්භාවේ විස්තර කරමින් එතකොට ඇස්සල පෙනීෙන් කංවල ැහහිම් ආදේ කවුණනුුවර්ට් ලබෙන කාරණ විස්තර කරමින් ඒ තියන කාරණ නිවනාරමුණු කරගෙන් තියෙන කාරණා ඒ තේරුම් ගැනීමේ පහසුවට සූත දේශනාාව ලභාගිවතුන් වහසේම දේශනා කර තියෙන්නේ පින්කුසර කියන්නේභිධර්මාණ පෝදවක්. ම කාරණාවක් නමුත් සම්මු තී තියන්දෙ ඒ විදිහට ම්පින්කු සල් විදිහට භාවිතා කළ යුතු මෑ නැත්තන් ගැඹුරු කාණා බොහෝ දෙනා පට්ලවා ගන්නවා. මැවුණු කෙනා භවයක් නොගෙන එසේ සිටියේ හැකිද ඒක මිත්ත්‍යයා දුෘස්්තියක් මැවුණු කෙනා භවයක් කරයගෙන එහෙම ඉන්න නම් ඒ හේතු පරිධර්මයාගේ කියාකා ජීත්වයක් වූ නාමුරූපනෙමෙයි එතන ආත්මයා සත්‍යයේ පුද්ගලය කළ ස්තේරව තියෙන් දෙයක් වෙන්න ඕන ඒස්වාමීන් වහන්සේ පට්ලවාගෙන ඒ විදිහට ඒ කවුන තේරුන්ගන්නට ඕනෑ. ඊළඟට අහලතියෙන ප්‍රස්්නය තමයි පින්හස්වාමින් වහන්සේ. බුදුන්වහන්සේගේ කාලයේමිං අපේ මුතුම් මිත්තන්ගේ කාලයේමිං, මිනිස්සුන්ට යක්සූුවදුරු මේ කාලයේ නැත්තේ ඇයි. අමනුස්සයින්ට මිනිසුන්ගේ සරීදවලට සත්‍ය ලෙස ආවේසවිය හැකිද. ආටානාටයේ සූතයේ හැවුණුවිට මේ සම්බන්ධව සඳහන් වෙනස් සූත මොනවාද පැහැදිලි කර දෙන්න පින්වස්වාමින් වහස තෙරුවන් සහණයි කියලා. පිින්වත්නි පොඩ්ඩා සමාජට බහින්න. අපි ළඟට කොච්ච දෙෙනවාද යක්ස වුවදුරුවලට අහු උනුුවය. කීතනෙක් සුේ ලබනවද. පිින්වත්න යක්සාදී අමනුල්සයු මිනිස්සුන්ට ආවේස වෙනවා. මිනිස්සුන්ට කරදර කරනවා. මේ දියුණේ කෙළ හිතන්ගින්න මේ කාලෙ ඒව නොවා අඩුවම තියෙනවා සමහරගෙවාලොලට යක්සයින් අරක්ගෙන දෙන වදවේත්නා හරි විසාලයි. ඒ අමනුස්සයින්ට මිනිස්සුන්ගේ සරීරවලට ආවේස වෙන්න පුළුවන් අයං යක්ත්කෝ ආවිසති අයයක්කෝ හීටේති විහේ තේති. මේ විදිහට ආවේසවෙන්න පුළුවන් ආවේශ වෙලා කරදර කරන්න පුළුවන් එකඒ නිවස එකලාමේ කෑම කණයක නතර කළා හැබැයි ඒලාමයා කැලේ පැත්තර ගිහිල්ල එක සත්තු කාල ඩාලතිබ්බ එකක සත්වකුණු වලතියෙන ඇටක ෑලි තමයි ඇරගෙන නිිව කාණ ගත්තේ. ඒ විදිහ සිද්ධියක් වෙලා පස හොලලා බාරණ කොට් තරම උස පස්සනයක්. ඒ වගේ හක් දේවල් වෙන්න පුළුවන් අද කාලෙත් තියෙනවා. අත් බුදුරජාණන් වහන්සේ කාලෙ මුතුම් ඉත්තගේ කාලී විතරක් නෙමේ යක්සූුවදුර මේ කාලෙත් නො අඩුවම තියෙනවා. ඒවට මුහුණ දෙන්න නාම් මුොහුණ දෙන්න පුළුවන් විදිහට මහුණ දෙන්න ඕන ඒවගේ යක්ෂූුවදුරු ප්‍රස්නාවට පස්සේ ඔය ඇත්තු ඒ වට කළ යුතු පිළියම් වගේ අත්තියනවා ඒක ඒවි දෙර කරන්න ඕන මේ බර්තමානය අහන්න හරියට හම්බෙලා නෑ ඒකයි මේ වගේ වැදි අදහසක් අරගෙන තියන්නේ අමනුස්ස කරතර ර්තමාන වන තරන්තියනවා. ආටනාටයේ සූතතිය හැවුනා මේ සම්බන්ධය තවත් විස්ත දැනගන්න පුළුවන් සංයුත්තනිකාය යක් සයුත්තකයට ගිහිල්ලා එහි තියෙන කවුණුොත් එහි අටුාවලට ගිල විස්තර තැන බැලූහාම. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි ගඩු කල්යාන මිත්‍යාණැන් වහන්සේ. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව, නිවැෑදිලෙස උත්සාහ ගන්නෙකුට. උපරිම අවුදු හයක් ඇතුළත ධර්මය අවබෝධ කළ හැකියි නේද ඒත් අදකාරයේ එසේ ධර්මය අවගෝධ කළ රහත් උතුමන් වහන්සේලා දැකගැනීමට නැත්තේ කුමක් කුමන කාරණයක් නිසාද. වඩනමාර්ගේ අඩුවකින්ද ධර්මයට බමුණු මත ඇතුල්වී ධර්මය විකෘතිීවී ඇත්ද අප වඩන්නේ අඩුපාඩු සහිත තිපිට ක ඉගැන්වීම් විය හැකිද කවුණාවෙන් පහදාදන සේක්වා තෙරුවන්සානෑ කියලා සත්පෘල්ස පින්ුවත්නී එ නෙමයි. බුදුරජාණයන් වහන්සේ දේශනා කළ මහා සතිපට්ඨාන සූතයේදී අවම දිනහතයි උපරිම අවුදු හතයි ඉතුරුුණොත් ඉතිරිවෙන්නේ කෙරෙස් අනාගාමීමම අට්ටමතුරළ නැත්තන් රහතන් වහන්සේ නමක්හ රහත්තේණීන් වහන්සේ නමක් වෙනා මේ මාර්ගී පිළිපදින්න කියලා. නමුත් අදකාලයේදී ධර්මය අවබෝධකරගත් රහත් උතුමන් වහන්සේලා දැග්ගැනීමට නැත්තේ කුමන කාණාවදද කියල ඇහුවෝත්. අද ධර්මය අවබෝධකරගත් රහතන් වවාහස ඉන්නවා. අනාගාමය සකදාගාමය සෝවහන් උතුමන් ඉන්නවා. හැබැයි ඒ ඉන්නේ සැබෑ බුද්ධ වචනය පිළිපඳපු අයාතරේ. විශ්වවිතයාලවල උගන්නන ඒ කාරණ බුද්ධ වචනය එෙමන්නේ මේ. ඒවාගේෙන් පාසල්ලල උගන්නන ඒකාරණා බුද්ධ වච්චනයම නෙමේ. අහවර්කනාගේ පරීක්ෂණ අහවර්ගෙනගේ අනුමාන කිරම් අහවල්ගෙනගේ බාසාඥානය අනුව හොයාගත්ත කාරණ ඒ විදිහට තියෙන මනෝ විකාරතියනා ගොඩක්. විවිධාකාර මිත්‍යා දුෘෂටි තියෙනවා. ධර්මයේ විදිහට අධර්මයක් උගන්නලා. ඒක පිළිපත්න පිරිසගෙන් කොහොමද ධර්මාබෝද්ධයක් ලැබෙන්නේ. ධර්මී විදිහට තිබෙන ධර්මේම පිපැත්්දොත් විතරයිපතිඵල් ලැබෙන්නේ. ඒක දැනගන්න පුළුවන් එකම ක්‍රමයයි අපට තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දීශනාකර බුද්ධ වචනය ඉතා මැනවින් ආරක්සා කරගෙන ඇවිල්ලා එඒය පිළිපැත්ලා මගඵල ලබාගෙන ලැබූ මඟපල ඇති වය උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා විසිම්ම? ගන්තාරූඩ කරපු ත්‍රිපිටකය. ත්‍රිපිටකේ වගේම එය විස්තරකන අටුවාව. Eevaageema tikave. ඒවාගේම ඒ පරිවාර ගන්ත ඒ තුළින් තමයි ධර්මය දැනගන්න ඕන පිළිපදින්න ඕන භාගවතුන් වහන්සේගේ ඒ සැබෑ බුද්ධ වචනය වෙනස් කරන්න ඇතුව විකෘතිී කරන්න ඇතුව විධ උගන්නන කමත් එක්ක විකෘතය කළ වෙනවෙන මතගන්න ඇතුව තිය දේ තියනෙන විදිහට පිළිපැන්තආතර ප්‍රටිපල් තියනම් ඔය ඇත්තොත් තියෙන දේ තියෙන විදිහට පිළිපදින්න ඔබ තුළින් අනිවාර්යම රහතන් වහන්සේ නමක් රහත්වයනින් වහන්සේ නම පහළ වෙනවාමයි කියලා අපි ස්තීරෝම කියන ඔබ තිය එතු කරම්. සත්පුරුස පින්ුවන ධර්මේ හැසේල්ල මඟ පල් ලබන්න වඩන මාර්ගී අඩුවක් නෑ. ඒවාගේුම් බමුණු මත ඇතුල්ලලා නැහැ. ඒවාගේ අඩුපාඩු සයිත තිිපිටක ඉගන්නීමක් ඔබ පිළිපදින්නේ නැහැ. ඔය ඇත්තු අංග සම්පූර්ෝ ්‍රිපිට බුද්ධ වචනයයි පිළිපදමින් ඉන්නේ වර්තමානයේදක්. නානාපකාඩ උගන්නන අධ්‍යාපන ක්‍රම සහ අභිධර්මය පති සේපකිරීමම් සහ. ධර්මවිනි ඉක්මවා වෙනත් මිත්‍යා දුෘ්ටික මතවාද ගැනීමත්. තමන් බුදුනා තමන් සිය පිරිසිම් ව්‍යපත් වනා මේ තන් හොයා ගත්ත දෙයක් කියලා කියන මිත්‍යා දුෘෂ්තිිකයගේ බොරු වචනවලට අහුවෙලා තමයි. හඟක් ඇත්තු. ඔන්න ඔය තත්වේයට පත්වෙලා ඉන්නේ. ඒ අයන මඟ පල් දැගුව කෙකී අඇත් ඉන්න මීවන පලාාන හිමියන් වගේ හොරු ඒ වගේ අයට ඔබ අහුවෙන්න එපා ඔවුන් සම්පූර්ණයම චීවරද. තක්කඩි පිරිසක් විතරමායේ. ඊළඟට අහලතින පස්්නේ තමයි ඒ සනය පින්වත් සමන් වහන්සේ. සමහර බෞද්ධ විහාරස්ථාන භූමි තුළ, විවිධ දීවාල පවත්තාගෙන යන අතර, සහර විහාරස්ථාන තුළ දීවපතිමා තබා අතිබෙනවා. අප බෞද්ධ පින්වතුම්, එම දීවාලසා දේවප්‍රතිමාවලට විධ පූජාවන් කරමින් බාරහාර වී, විභාග සමත්කර දෙල් ලෙස වැනි ඉල්ලීම් කරන බවක් දක්නට ලැබෙනවා. ය බුදුදහමට කෙතරම් එක ගද යන්න පැහැදිලික දෙනමින් ඔබහන්සේගෙන් කාවනිික ඉල්ලා. මි ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර් ගාවස පාර්ථනා කරමි කියලා. සත්පුරුස්ස පින්වර්ත්නී ලෞකික ලෝකෝත්තර කියන්නේ පැහැදිලිවම දෙකක්. ලෞකික පිරිසාතර ඉන්න ඇත්තු මනුස්ස දීව්‍ය සතරාපා බ්‍රහ්ම කොතනක හිටියත් එක්තරා කාලයකින් මැරල නැවතත් උපදලා අද මනුස්ස්‍යයා හිට බල්ලෙක් බලලෙක් අද දෙවියෝ හෙට ගැඩවිල් පනුවේ කැරපොත්තේ ඒගේ මටන්වලට වැටෙන්න්න පුළුවවා ඒ.ඒ අය ඉන්න තැන්වල රැස්කරගන්න කරමවල විපාක විදිහට. නමුත් ලෝකෝතර උත්තුමාන්ගේ ලෝකෝතර භූමි වෙනස්වෙන්න හැ යාරය උත්තමයන් වහන්සේලා සෝහම් වූවාන අන්නවත පුතක් ජනවෙන්න හැ සකදාාම අනගාමී වෙලා රහත්ත පීන්වාම්පානව ඇරෙන්න්න. එතකුට බෞද්ධ විහාරස්ථාන භූමිවල දීවාල පවත්තාගෙන යනවානම් ඒ පසුස්සේ තියෙන්නේ මිත්‍ය අධදුෂස්ටය. දෙවියන් සානය අනකොටම තොනුරුවන් ගැන තියනෙන විශ්වාසයෙන් අත්්‍යහල දාලා. තොනුරුවන් සාරණය යෑම තමයි සැබෑ බෞද්ධේග පලමු පියවර වෙන්නේ. තෙරුවන් සානයන්න ඕනේ. තෙරුවන් අත්තැරලා තෙරුවන් වැඩඉන්න තැනක පිින්වත්නී වෙනස් සරණය යෑමක් යනකොට එතන තියන්නේ භූමියයේ හිටියත් මිත්‍යා සරණයෑමක්. ඒගේ දේවල් වලි මහ විසාල හානි ඒ ඇත්තන්ට වෙනවා. විහාරස්ථානවල දීවපතිමා තබා තිබෙනවන ඒක නොකළ හිතු දෙයක්. නමුත් දෙවියන්ට පැමිණෙන්න දෙවියන්ට පින් සිද්ධකර ගන්න තහනමක් නෑ. දෙවරු ඕන තරම්බෝධීන් වහන්සේලා ළඟත් වෙතට ඒ වගේ මසාමිින් වහන්සේල්ලා විතට ඇවිල්ල පින් අන මෝතන් වෙනවා. නමුත් දේවාල විහාරභූමිවල තැනීම සූසුන අපි තපු වනේ නම් දේවාලයක් ඇත්තේ නැහැ. අපි හද ීති දෙන්නෙත් නෑ. අප බෞද්ධ පින්වතුන් එම දේවාලසා දීව ප්‍රතිමාවලට විවිත පූජාවන් කරමින් භාරහාරවී විභාග සමත්කරදින ලෙස බැනි ඉල්ලීම් කර්න බවක් දක්නත් ලැබෙනවා. මෙහෙමයි දෙවියන් ඇසුර කිරීම දෙවියන්ගේ කල්්‍යානමිතවත්තේ ලබා ගැනීම දෙවියන්ගේ උදවපකා ලබා ගැනීම වරදක් නැහැ. විහාරස්ථාන දේවාල කරගන්න බැහැ මොක දේව සංගීක භූමි හින්දා. සංගසතුවස්සයෙන් පූජා කලාමිසක් දෙවියන් සතු කලා නැති හින්දා. හැබැයි පින්වඇත්න ඔය ඇත්තන්ගේ ජීවිතයට කාදරූපාද්‍රය පීටායනකොට ඔබ පින්කාංකල්ල පින් අනුමෝදං කළ දෙවියන්ට එක කීමේ වරදක් නෑ. දෙවියන්ට පහන්දැල්ලීමකුුණත් වරදක් නැහැ. ඒවාගේම ඔබ දෙවියන්ගේ සහයෝගේ ලබා ගැනීමේ කිසිම වරදක් නෑ. වරු ඕන තරං භාගවතුන් වහන්සේසා සංගරත්නයට සව්වනක් පිරිසටමත් ගක් අවස්ථාවං වලදි සහයෝග ලබා දීලතින සහයෝග ලබා දෙනවත් එක්ක. දෙවිය කියන්නේ සිවවනක් පිරිස තුළම උපාසකු පාසකාවම් බවට පත්වෙන්න පුළුවන් ඇපිරිසක් එකන් දේව උපාසකු පාසකා හ නමුත්නේ දෙවවරු අතරත් තුනුරුවන්සාහනගිහිල්ල යපාසක භූමිය හා සමානව කටයුතු කරන්න ඒ අයට පුළුවන්කම තියෙනවා. තකට පින්වුවත්න්නේ බුදුදහමට අනුව මේක කොච්චර එකඟ දෙ කියලා ඇහුවොත්. විභාග සමත්කීම් වගේ දේවාල් නම් දරුවාගේ දක්ෂතාවේ මට සිද්ධවන් දෙයක්. එතනදී දෙවියන්ගේ ආශසිර්වාදය රැකවනේ ලබා ගැනීම ගොඩක් වටිනව. එයින් දරුවාට කරදළ වෙන්න තියෙන වනම් පීටාාවවෙන්න තිනෙඒගගේ රැවනේ ලැබෙන ොහම නමු දැනමද ලබාද ැ. ඒවාගේ සැරියුත් මහරාතන් වහන්සේ ආනන්ද මහරාතන් වහන්සේ නුවන අතරින් ප්‍රඥාව අතරින් අගතන්තෝල්ලාපු උතුමාන් වහන්සේලා මතක සත්‍ය අතුරින් අගතන්තෝලාපු උතුමාන් වහන්සේලාට පුද පූජාදිය කරමින් පෙරපින් මතුකර ගන්න පුළුවන්. නමුත් පාඩක් කරලා තමන්තුර තමන්ගේ සක්තිය හදාගන්න ඒ දරුවන් කටයුතු කරගන්න ඕන පිින් ලබාගන්න පුළුවන් ඒවගේම ආරක්ෂාව සරසගන්න පුළුවන් නමුත් මතකයේ සහ ඒ දැනුම ලබාගන්න නම් තමම් පාඩැන් කරන්නම වෙනවා. ඊළඟට ආලතියන ප්‍රස්නයේ තමයි අවසරය පින්වස්වාමින් වහන්සේ. පෝය දවසේ දහවල් දොල්දානය, දොළහට පෙරගන්න ඕන. නැත්තම් විකාලයට හසුුවෙනවා කියලා නේදස්වාමින් වහන්ස. ඒත් සයම්කිසි හේතුවක් නිසා දොළහට පෙර ධනේගන්න බැරිවුනොත්. ධානයේගීන අයට දොළහට පෙර සිල් ඇත්තන්ට දානයේ බෙදන්න පරක්කු වුනොත්. දොලහෙම් පස්සේ ධනයේගන්න වෙන්නේ. එහෙම උනොත් විකාලයට හසුවෙනවා නේදස්වාමින් වහන්ස කියලා. පින්වත්නී දොළහා නිෙමී වෙලාව ඉර මුදුන් වීම. පර්තමානයේදී දොලාහා විදිහට අපි ගණන්ගන්නවානේ අ එංගලන්තයේ ගිනිිච් වෙලාවත් එක් සකස්කරපු ඒ මේ ඉංගීසි ජාතිකෙන් හදපුයේ සම්මතිකමයේ නිසා. නමුත් ඒක වෙනස්වෙනවා අප ඉරමුදුන්වන වෙලාව ගත්තාහම සමහලට දොලාටි විනාරිි දහයක් පහලවක් එන්න පුළුවන් දොලා පහවෙල විනාඩි දහයක් පහළවක් එන්න පුළුවන්. කොහොම වනත් ොහට විනාටි පහළවකට විස්සකර කලින් දානයවලන්ද අවසංකර තිබීම ගොඩක් හොඳයි. පොය දවසේ ධානය දහවල් දාානය ඇදු මේ ඔය ඇත්තෝ ඒකිව ඉඩ මුදුන්වීම උනාට පස්සේ ගත්තොත් මොන හේතුවක් හිද ගත්තත් විකාලේ විකාලේම තමයි. උප සම්පද ස්වාමීන් වහන්සර නම් ඇවැත් දෙෙසා පිරුසදුවෙන්ව සභාපත්ය නගේ විසඳගෙන පිරස්තුවන්නට ඕන ඒවාගේම තමයි ඇපින්ව වෙත්නි සාමනීරස්වාමීින්න් වහන්සේලා නම් නැවත සිල් සමාදංවෙන්න ඕන ගිහි ඔය ඇත්තවනම් කැටන අඩ පස් යහහාා සිරිගන්න ඕනහැ. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි අවසරෑ පින්වත් ස්මීන් වහන්සේ භකප්‍රහත්ම දමනයේදී බුදුරජාණන් වහන්සේ භක්‍රභයක්ක්මයා සමඟ සංවාධයේ යෙදින අවස්ථාවී. මාරයා විසින් ඒක් බ්‍රහ්ම පාරිසජ්‍ය ්‍රහ්මයටෙත්ට ආවේසවී බුදුරජාණන් වහන්සේට බාධා කළ බව සූත්‍රයේ දැක්වේ. කාමාවචර දීව්‍ය තලයක වෙසෙන මාරදීව්‍ය පුත්‍රයාට එසේ රූපාාවචර බ්‍රහ්මයන්ට ආවේස වී හැක්කේ කෙසේද. කාමාවච ලෝකයන්ට රූප ලෝක කෙරෙහිත් බලපෑම් කළ හැකිද. කවුණාවින් පහදා දෙන සේකවා ඔබහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියම ලබා ගැනීමට හේතුවාසනාවීවා තෙරුවන්සා නයි කියලා. පිංුවඇත්ති කාමාවචරභූමී පරණින්මිත වසවර්ත්ති දි්‍යලෝකී එක් පැත්තක ඉන්න බලසම්පන්න දඩබ්බඩයෙක් තමයි මාරයා සහ වසවර්ති මාරයා සහ ඔහුගේ පිරිස. දැන් ඔවුන් පැත්තකතියලාපි මෙහිම කතා කරමු. ඔබ ඉන්න මනු උස්සලෝකේ. ඔය ඇත්තූ උපදවාගන්නව පංචමධ්‍යානයේ දක්වාම අරූ පාවචලතියානත් උපදවාගන්නවා. ඔබ හැකියාව හදාගන්න ඉද්දි විධඥානයේ දිබ සෝතඥානය පුද්බි නිවාසානුස්මති ඥානය ආදිය. ඔය ඇත්තන්ට පුළුවන්කම තියෙනවඒ විසිිෂ්ට හැකියාවන්ගේ. දවරුව එක කතාකාර බ්‍රහ්මක කතාකාරන බ්‍රහ්ම ලෝකවදට යන්න ඒ අදාළේ කට්‍ය අත්තෙක්ක ගන්දනකාරන්නේ ගන්ධනක මුදල් නෙමේ අදහසෝ මාරු කරගෙන කටයුතු කරන්න. එතකොට ඔ ඇත්තෝ ඒ බ්‍රහ්මයින්ට බන කියන්න පුළුවන්නේ. බ්‍රහ්මයින්ට මාර්ගේ පෙන්න්න පුළුවන්න බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයින්ට මහකපල්ලලා බණ ධර්ම දේස්නා කලා වගේ. මනුස්සයෙක්ුණු ඔබට පුළුවන්න්නම් බ්‍රහ්මලෝකෙ බ්‍රහ්මයින්ට බණ කියන්න. දිවලෝකෙ දෙවියන්ට බණ කියන්න. ඒ බැරි පරණින්මිත වසවරති මාර දීවපූත්තයායට ්‍රැක්‍රක්මට ආවේසවවෙන්න හටඩ ඉහල බූහම හිතය බැක්‍රක්මය සමග සංවාදී හිටිය එක බ්‍රහ්ම පාරිසච්චය බ්‍රහ්මට ආවේස වෙන්න. ඔහු ටහල බ්‍රහම ලෝක හිටිය ්‍රහ්මරි පාි ම වසවරතය ඉතාම ආසන්නයින. මේ මාරයාගේ විසේපතිය හරි විසාලයි ඔහුට එහෙම කරන්න පුළුවන්කම. ෙනවා එතකොට කාමාවච්ච ලෝකයන්ට රූපලෝක කෙරෙහිත් බලපෑම් කළ හැකි දෙ කියලා ඇවුවත් ඔය ඇත්තන්ට පුළුවන් අභික්ඥාවපදවාගෙන රූපාාවච ්‍රහ්මලෝකවල බ්‍රහ්මි ත්තඒක සංවාදීය දෙමින් සාකච්ඡා කරමින් කටයුතු කරන්න අපූරුවට සහම්පති බ්‍රහ්මයත් පුළුවන් න්නන්ද ම අතව පාසකම්මලවාගේ උපාසකාවාංගේක කතා බස් කරන්න ඔබ ගැන කවල කතාද ඔබ ඔබ දක්ෂේක්න්න සක්ති මතෙක් වෙන්න කෙලෙස්වලට අහුවෙලා දුරුවලේක් වන්න ඇතුව ඔබ ්‍යයාන උපදවාගෙන අ සත්පුරුස පිංවත්නී ඊළඟට හලතින පස්්නේ තමයි අවසරය පින්වත් ස්වාමින් වහන්සේ. තරුවන් සරණය ස්වාමින් වහන්සේ. විදාසනා භාවනාවට ගැනන, ආධ්‍යාත්මික බාහිර, ඕලාරික, සුක්කුම, හීන පනීත දුර සංතික යන ඒවාට උදාහනයක් බැගින් ලබාදී පොඩි හැඳින්වීමක් කරදන ලෙස ඉල්ලා සිටනවා කියා. පින්වත්නි ආධ්‍යාත්මික රූප. තමන්ගේ ආධ්‍යත් ශරීරයේ තුළ මේ තමගේ ආධ්‍යාත්මික රූප. බාහිර රූප මේ ශරීරයේය නොන පිටස්දර. තකොට ඕලාරික රූප සුකම රූප ඕලාරික කයැන් දැඩි රූප දැම් මනුස්සෙන්ගේ රූප ඕලාරික රූපයක් එක දෙව කෙනෙක් බදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල බලාගිවතුන් වහන්සේ ඉදිරියේ හිට ගෙන කතා කලාන්න හැදුවට ද මේ දෙවිය පොලිවෙ කිමි දෙනවා පොළිවේ ඇගිලෙනවා ඒ වෙලා බුදුරජාණන් වහස දේශනා කළා දෙවිය ඔබ ඕලාරික රූපයක් මවා ගන්න කියලා එතකොට ඔහට තිබේ සුකුම රූපයක් ඒ එකකන් සියුම් රූපයයක් තිබුණනේ ඒ සියුම් රූපේ ඕලාරික රූපයක් ඉතරොහු මවා ගන්න සිද්ධ වනා තුොට හීන පනීත විදිහට ගත්තා මේක ටිකක් දිගට විස්තර කරගන්න ඕන නරකයේ සත්වයින්ගේ රූපය හීන එකක් හැබයි ඊට වඩා තිරිසන් සතුන්ගේ රූපය පනීතකක් එකොට තිරිසන් සතුන්ගේ රූපය හීන එකක් හබ ඊට වඩා පේතයන්ගේ රූපය පනීතකා පේතයින්ගේ රූපේ හි නේකක් හැබැයි ඊට වඩා ජනපදිකයින්ගේ රූපේ පනීතේකාක්. එතකොටට ඒ අයගේ රූපය හි නේකාක්. ඊට වඩා ගම්මුලා දැනීන්ගේ රූපෙ පනීතේකාල්. ඔය විදිට ඉහලට ඉහට ගේල සක්විත රජවරු භූමාටු දෙව්වරු චාතුරු මහාරාජික දෙවරු අක නිට්ටේ දක්වා ඉහලට පනීතරූප විදිහට ගන්නවා පහල අයහිීන ඉහල අය පනීත රූප. දරසන්තික විදිහර ගත්තහම එතනදී දුරරූප සමීපරූප කියන එක තමයි දූරසන්ති රූපවිදිහට ගන්නේ. ඊළඟට හලතියෙන පස්්නය තමයි අවසරයි අපේ හාමුදුරුවනේ පින් අනමෝදන් කරන විට ෑ තබාගතයුත්තයේ කෙසේද අපේ හාමුදුරුවණය කියලා පින්වනී ඔය ඇත්තෝ පින්කම කරමින් ඉන්න ඉරියව්ව එකක්. ඒ කදගත්තපින් අනුමෝදන් කරණීදියව්ව තවේ එකක්. දෙක පටලවගන්න නැතුවඉඳීම වඩා සුදුුස ඔබ පින්කරමින් ඉද තුනුරුවන් ලෝකෝත්තර උතුමන්. ඇ තුනරුවන් එක්ක පින්වත්න ඒ කටයුත සිද්ධ කරන්නේ. ඔය ඇත්තු දෑත නිෙළුම් පොහොට්ටුවක් අගේ තබාගෙන ඒ කටයුතු සිදුකරනවා. ඉන් පහස්ස ඔබ අනෙක් අවශේෂ පිසට පුුණ්‍ය හනමෝත්නා කන එතන ඉන්නවා දෙව්වරු එතන ඉන්නවා නෑතෑයු. එතකොට මියගිය පාදඇත්වූපජීවීන්. ඒ වෙලාවට තුනුරුවන් හා සමානවතියා ගන්න අත් හකුලවා ගන්නවා. ඒකට හේතුව තමයි තුනුරුවන් හා සමානමට මොට කවුරුත් නෑ ඔය ඇත්තන්ට චිත්ත සන්තතිය සහ ගත පවා ඒකට සූදානං කර ගන්නවා එතකොට ඔය ඇත්තන්ට ඒ ඇතිවන කුසාසිත්වලටත් කුසල විපාක ලැබෙනවා. ඊළඟට අහලතියෙන පස්නේ බුදුන් වහන්සේ නොව බුදු සාදු නොව. බුදු හා මුදුරුවෝ නොව. බුදුරජාණන් වහන්සේ මය භාග්‍යවත් බුදු සමිධාණන් වහන්සේ යනුවෙන් ගෞරවාංගවිතව ආමාන්තනය කරනාාලෙස බොහෝම කාෞ්නිිකව ඉල්ලා සිටෙමි. මණ්ලෝවාසී පින්වත් මිනිසුන් හට පමණක් ශාස්තුවරයාණන් වහන්සේ නොවනසේක. දෙවුලෝවාසී පින්වත් දෙවියන් හටද බඹලෝවාසේ පින්වත් බ්‍රහ්මය රාජන් වහන්සලාටද කියලා ඒ විදිහට. ුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුන්වා අදීමක් ක ලා තියෙන ඒ පස්නයේදී පිවත්නී ඔ බුදුසාධ බුදු හාමුදුරුවෝ ඒවාගේ බුදුන් වහන්සේ ඔය වගේ ආමන්තන කරන්න එපා ඔය ඇතු ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදුපියාණන් වහන්සේ ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ආදී විදිහට ඔය ඇත්තූ බොහොම ගෞරවාංවෙතෝ ඔබේ සද්ධාව බොහොම සක්ති මත තබාගෙන ආමන්තනය කරන්න ඒවා කර්මයට ඔ බොහෝ පින් රැස්වෙනවා සසර ඉන්නකං විපාක ලැබෙනවා ඒවාට අනුව. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි පින්වත් සාමින් වහන්ස අවසරයි. මේ දිනවල සිරිපා කවුනාකරන කාලයයි. එ්බී එකත් විවිධ පෝස්ට සයා වෙනවා. සිරිපා කවුනා කරන කිරුකෝඩු අය කරන්න ඕන දේවල් කියලා යන්න ඕන පාරවල් පණුරු ගැටගහන්න කාසි කහවතුරෙන් සෝදා සුදුරි ඉදිකරෙක උතාගෙන යන්න? සුමන සමන් දෙවියන්ට භාරහාරවන විදි නූල් අරංග ගැටගහගන්න ආදී නොයෙක් වසයෙන් පිළිවෙත්. සියලු කෙලෙස්නසූ භාගවතුන් වහන්සේට මොකටද කාහස්ස පඬුරු. නූල් ගැටගසා නූල් පන්දුු විසි කරලා උඩ මල්ුවේ හැමකණුවකම් පණුරු ගැටගහලා අපි රිසිුදු වෙනවා. අනවබෝධයෙන් කටයුතු කරල නිසා මිනිස්සුම් අකුසල් කරගන්නවා. දෙවියන් ආරක්ෂා කරන්නේත් සීලීන් යුතු ගුණපුරන මිනිස්සුම්ව. ට ැකින්න තිබ හැකෙන්න ධර්මයේ තිබියදී. ඇයි අපි එය නූලකට පළතුරු වට්ටිවට කාසිතික්කට ලෞක්් කරන්නේ අපට කවුණාවෙන් පහදාදින සාමීන් වහන්ස තෙරුවන්සා නෑ බහන්සේට දීතිකාවස ලැබේවා කියලා. සත්පුරුස පිංවර්නේ අට මහා කුසාසිත් අටමහා කුසාසිත්මයි. අකුසාසිද් දොලා අකුසාසිත් දොල හමයි. ඒවා තන කොයි සංස්කෘතියක දිවත් වෙනස් වෙන්න. හැබැයි කාලෙන් කාලෙට එක ජන සමාජවල එකක දේවල් නිර්මාණය වෙනවා. සමාජයක් පවතින්න යම්යන් සංස්කෘතියන් බිහි වෙනවා සංස්කෘති නිර්මාණය වෙනවා. ඒ සංස්කෘතින්වල දස අකුසල කර්මපතය කෙරෙන සංස්කෘතියක් තිබුණොත් ඒ අයට ලොකු භයානකමක් වෙනවා. හැබැයි එහෙම නැතුව දස අකුසල කරමපතයට අහුවෙන් නැති. මොනම හෝ යහපත් අරමුණක් එක්ක බැඳුණු. යම්යන් සංස්කෘති තියෙනවන එහි වරදකුත් නැහැ. මොකෙද සමාජ පැවැත්මි ඒකාකාරීවෙෙන්න්න හැමෝම ඒකාකාරීවතියන්නත් බෑ. ඒක නිසා යම් යම් කාලාන්රූප සංස්කෘතින් සැකසෙනව එහම තියෙන් ඕනක වරදකුත් නැහැ. අකුසාල් දැස්වෙෙන් නැත්නම් සාද සීපාද කවුනා කිරීම සම්බන්ධව තියන්නේෙත් අන්න ඒවාගේ. දස අකුසල් නොවී නිර්මාණය වුණු සංස්කෘතික ජීවිතයකට වටිනාකමක් තියෙනවා. දැන් පිටිනටවල්ලට තියෙන සංස්කෘතික ජීවිත බලන්න වර්තමානයේදී ඒ ඇත්තෝ තවනතවනියන් ඔභයෝහවෙන්න කලින් විධාකාරවිට අන්‍යාන් සම්බන්ධකංන් වලට ඕන තරං ඉඩකඩේ අයට තියෙනවා. දුරාචාර්වලට අභියාවත පරිහණයට ඕ නෑම අකුසලයක් කරන්න ඒ අයට පසම සකස් වෙලා තියෙනවා. නමුත් ලංකා වගේ රට කහෙම නෙමේ ලංකා වගේ රට පින් පව දන්න හින්ද ගඩ්න ගෙලා තිෙන සස්කෘති හරි සේෂ්ට එකක් හරි උදාරයකක්. ඔය විවිධාකාරය සන්නස්කල මහත්මා වගේ අය විවිධ වේචනයන් කළාට මේ සංස්කෘතිය රැගගන්න ඕන. අරවගේ දුරාචාරපවුණ පිට රැටියන්ගේ සංස්කෘති අරගෙන කිසිදු කවනාව මෛයිත්‍යත් දයාවක් නැතුව පාපකරම ගොඩක් කරගන්න ඇැතු මේ තියෙන සංස්කෘති ඔයවිදිේ රැකෙන් ඕන. එකඒේ ඒඒක අංග තියෙනවා. සහර ඒවා. කිසිම වැඩකට නැති ඒවා. බලන්නකොට ධර්මානකූල මොකක්ද කියලා ඒක ඇති හිස්කමක් තියෙනෙ ඒවුණනාට සිත කුසල පක්ෂේ පිහිටලා. කුසල පක්සේ පිහිටපුයකට ලොකෝ උක්තේචනයකුත් ලැබිලා. අවසාන උතුම්පතිඵලයට ලොකුශක්තියකුත් ඒකෙන් ලැබෙනවා. ඒවාගේ සංස්කෘතික කාරනාා තියනවා. ඒවාට පිටි පාන නැතුව. අපි මුනි වතරකමින් ඒවා ඒවා ගෙන්ග කිසිදු හානියක් නොව නිසා. ඒවාට ඉඩ දීගෙන කටයුතු කරන්න ඕන සිරිපා කවනා කරන. කොට පින්වර්ත්නී තිීනා බොහු කාරනාා කරන්න. එතනද අතීතේ කළ විදිහත්තියන වර්තමානයේදක්කන විදිහත්වයව ඉස්සර ශරීපාදයේ කවුනාකරපු ප්‍රධාන මාර්ග රත්නපුර පලාබද්ගල මාර්ග. එතකොට කෝඩුකාරයෙන්ට හුඟක් කලාවට ඒ මාර්ගයන තමයි එක කියන්නේ කෝඩුකිෙනින් ස්‍රපා කවුනා කරනකොට කරන්න ඕන චාරිත්ත වාර්ත්ත වගේ ඇත් තියෙනවා. එතනද පලාබද්ගල මාර්ගයේ තමයි. ඒ ප්‍රධාන සංකීතාත්මක ස්ථාන හම්බවෙන්නේ අනිත් මාර්ගවල් ලැබෙන්නේ අනුමානකරපු. kera sekalina sankketat mtemm. ඒ සේපාද කවනාව කරනවනම්. එතනද නඩේ ගුඩේකක්ක යන විදිහත් තියෙනවා. එතින්දී සමගිය සහ ආරක්ෂාව රැකවණනිසා කුසල්ලෙක්ක හුඩු පුරුදවීමක් ඇති වෙනවා. ඒවගේ පළබත්ගල මාර්ගී යනවනං ඉතින්දී මුලින්ම කෝඩිකාරයායට හම්බවෙනි රජමහවිහාරයේ පලාාබත්ක රජමහාහවිහාරය එතින්දී විවිධ පින්කන් සිදුකරගන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට පින්වර්ත්නි කළ යුතු දේවල් වගේයක්ත්තියවා. ීිරයක් ගන්නවා හමතුරෙන් හෝදාගත පරු ගන්නවා පු ැට ගාන රිීදිිගන්න ඉන්ටිට නෝල් බෝල ගන්නවා විටකන හුුණු පැකට එකක් ගන්නවා තෙල්මල් හනුම්කූර ගන්නවා මෙමගේ දේවල් අරගෙන. ඒ බැඳුණු සංස්කෘතියක් එක්ක කරන කටයුතු වගේ තියෙනවා ඒ කාලසීම සතුම් මැරීමක් වෙන්න හුව කලා කියලා සොලකන් කිරීමක් වෙන්න කාමේවාදවය හැසදීමක් බොලුකීමක් ඒලාම්කීමක්. සැරපවස වත්නකතා කිරීම කිස්වත්න කතා කිරීමත් දැඩිලෝභියයක් ීන්තියමක් මිත්‍ය දෘෂ්තියක් වෙන්න නෑ දසකුසල කරම පත වෙන්න. ලාංකී අපේ සංස්කෘතිය වේවා බුළුම අයගේ වර්තමාන් සංස්කෘතිය වේවා. තායිලන්ත අයගේ ලාවෝසයගේ කාම්භෝජයගේ. ඒරවාදී බෞද්රටවාදල ක්ිනිකරතිය සංස්කෘතියෙන් වෙනසුනාට ඔය අටමහ කුසල් ඒවාගීම දුළුස්සාකාර අකුසා සිත්වලද. යකුසා සිද්දුොලහ ඇති නොවන සංස්කෘතියන් තියෙනවන්න. ඒවා ඒ විදියට පවත්තා ගැනීම ඒ ජන සමාජයේ අවුල් නොවී පවතින්න ප්‍රධාන හේතුවක් වෙනවා ගොඩ්නැගි ලතිෙන සංස්කෘතින් ඒ විදිහයට තිබීම ජන සමාජී අවුල් නොවී තිබෙන්ෙනත් විකෘතිය සංස්කෘතියක් අර අර සංස්කෘතිය පිට සංස්කෘතියට පිටු පාදි තවමොකක්කෝ සංස්කෘතියක් නිර්මාණය වෙනවා ඒ නිර්මාණය වන සංස්කෘතිය ජන සමාජයට හානිදාෙක විකෘතිය එකක් වෙන්න පුළුවන් ඒක නිසා එක හිටසක්වාහන්න තව හිඩසක් ඇති වනහින්ද තියෙන දී තියෙන දිටම පවත්වාගෙන යන්න භාග්‍යවතුන් වහන්සේගේ වැඩවීම සිහිපත් කරමින් බුදුරජාණන් වහන්සේගේ සම්බුදුවම් සිරිපාසලකුණු වන්දනාමාන කරගන්න පළමුවරට ලංකාවේදී සූහ වුණු සුමන් සමන් දිවිරාජයෝත්තමයාගේ. කල්්‍යයානමිත්ත ඇුර ඇතිව ඒ තැන්ඒ පුුණ්්‍ය භූමිය තුළ කටයුතු කරන්න, ඒවාගේම වන්දනාවේ පැමිණිණ හැමෝොමත් එක්ක බොහෝම සුවන්සීලීව හැමෝවම දහිර මත්කරමින් පාලමිතාත් දහයිම වැඩින විදිහට කටයුතු කරගන්න තියෙන සංස්කෘති කළයක්ෂන වෙනස් කරන්නේ පා. ඊළඟට අහලතියන පස්්නය තමයි, අවසරය පින්වත් කල්යානමිත්ත ස්වාමින් වහන්සේ. මම ඔබහන්සේගේ මෙම ධර්මසාකච්ඡා අහන්න පටන්ගත්තය ළඟදී. කලින් වැඩසටහන් තාම අහනවා එනිසා සමාවන්න මේ කලින් පිළතුදුම් ප්‍රස්නයක් නම්. ඔබහන්සේ විහෙස වනවාට ස්වාමින් වහන්සේ. අමූලිකා සද්ධාවයන කුමත්්ද, තෙරුවන්ට ජීවිතයේ පූජා කිරීම යන කුමත්්ද. කරුණාවෙන් පහදා දෙන්න ඔබහන්සේ කරන මෙසාසනික මෙහෙවරට ඔබහන්සේසුක පටිපදාවක පතන්නා වූ බෝධියකින් අමාමානිවන් සුව ලබත්වා. සත්පුරුස පින්වර්නී සද්ධාවේ ප්‍රධානකොටස් දෙකක් තියෙනවා ආකාරවතිය සද්ධාව සහ අමූලිකා සද්ධාව කියලා. සෝහන් පලේට පත් වූ අවස්ථාවේ ඉඳලා. සකදාගාමී අනාගාමී අර්හත් කියන සතර මග සතර පලයාන්ට පත්වීමෙන් ලබන නිර්වාණ ධර්මතාවේ අවබෝධ කරගැනීම දක්වා කාලේ තුළ බලපාන නොකැලඹෙන සද්ධාව ආකාරවතිය සද්ධාව කියලා හඳුන් වන්නේ. ඒ ආකාරවති සද්ධාව නොවන පහළ මට්ටමී තියෙන සද්ධව තු රුවන් කෙරහි පවතින පැහැදීම අමෝලිකා සද්ධාව වෙනවා. ඒ විදිහට ඒ කවුන තේරුන්ගන්න ඕන අමූලිකා සද්ධාව ස්ථීරණය අරවගේ ආකාරවතිය සද්ධ වගේ ස්ථීරනැහැ ඕනෑ වෙලාවක ඒක බිඳෙන්න්න පුළුවනේ. ඊළඟට අහලතියෙන ප්‍රශනය තමයි අවසරය කල්්‍යානමිත්ත සාමීන් වහන්ස තේරවාද බුදු දහම මහායාන බුදුදහම යනු කුමදද. තවත් බුදුදහමේ මෙවැනි වර්ගීකරණයන් ඇතිදට. මෙින් නිවැධධර්මය කුමක්ද. බුදුන් ඉපෝදනී ලංකාවේ කියන පිරිස උත්සාහ කරන්නේ මෙම වර්ධීකණයෙන් කවරවර්ගය මතුකර දැක්වීමටද. ඔවුන්ගේ මතයේ සත්‍ය අසත්්‍යතාවේ ඉතා කෙටියෙන් පහදා දෙන්න සාමීන් වහන්ස තෙරුවන්සානය ගෞරෝනීය කවනාබරුස් පින්වස් සාමීින් වහන්සේට කියලා. සත්පුරුස පින්වර්නී. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පළමුධර්ම සංගානාවෙන් පසුව. දෙ ධර්ම සංගායනා වෙනකට බිඳීගිය ක්ඩායම් තුන්ෙන් ධර්ම සංගානාව වකට බිඳීගගේ කණ්ඩායම් තේරවාදීසා මහාසංගීකර දෙපිරිස අතරම හිටියා. එතනද ඉම්පසුව ඇපියවරේම්පියවර ඉතාම සුරක්ෂතව භාගිවතුන් වහන්සේ තිේස්නාකර පුතුන්සී සද්ධර්මය අපි මහතෙරුන් වහන්සේලා පවත්තාගෙන ඇවිල්ල බානක පරම්පරා එක අ අකුරු අකරු අනුව ඒ ගාථාවල සකස් කරලා ඉස්කන්ද අනුව ඉතාම පැහැදිුව එක දූ වෙනසක්වත් නොවන විදිහයට පරිස්සමින් රැකගෙන ආවා. ගන්තාරූඩ කලා අද දක්වාම, නිර්මලවතියවා තේරවාදිය බුදුදහම, එය තමයි භාග්‍යවතුන් වහන්සේ දීශනා කරපු, උතුම් සේ සද්ධාර්මය නොව නස්ව තිබෙන එකම බුදුදදාහම. මහායානයේ කියන්නේ අර පසුකාලීනව අරවිදිහට නිර්මාණය වෙලා අසගෝස වත් සුබන්ධ ඒවාගේීම පහර්සව ආදී නාග්‍රාජනපාදයන් වහන්සේ ආදී බොහෝ දෙනාගේ බොහෝ ආචාරයන් වහන්සේලාගේ සංස්කරණයන් ඉගැන්නීම් එකතු කිරීම එක සංවාතනය වෙලා ගොඩ්නගුණු මහාවිස සාහිත්‍යයක්. ඒ සාහිත්‍ය තුළි අන්ත්‍රමන්ත බුහෝ දේවල් තියෙනවා. ඒ එකක්නේ ඒ විශාල ප්‍රභේත ගොඩක් තියෙනවා අද ලෝකයේ විධාකාර විදියටට සෙන් බුදුදහා විදිිය තවරටවල තව තවකම්වදට වී විහිතිලා ගිහිල්ල තියෙනවා. මහායානයකිව්වා විශල කොට ස්රාසිියකට විදල තියෙනවා. එතකොට මින් නිවැරදි ධර්මය මොකක්ද කියල ඇහුවෝත් භාගවතුන් වහන්සේ දස් නාකරපු අකුරුවි කිසිදු වෙනසක් නොවී පරිස් සංකරගෙන ආපු තේරවාදී බුදුදහමයි අපේ තිපිටක බුද්ධ වචනය. බුදුන් පර්ත්්ී ලංකාවේ කියන පිරිස උත්සාහ කරන්නේ මෙම වර්ගීකරණය කවරවර්ගේ මතුකර දැක්වීම දෙකිලා ඇහුවත් ඔවුන් උත්සාහකරන්න ඔය එකවර්ගයක්කත් මතුකර දක්වන්න නෙමේ ඔවුන් උත්සාහ කරන්න ඔවුන්ගේ යටි හරමුණු ස්ටකරගන්නට ඒ තමයි අපිට අප ගැන සැකයක් නිර්මාණය කිරීම මේ රට ආක්‍රමණය කරන්න සූදානමින් ඉන්න අනිත් අන්‍යාගමික යන්සා අන්න රටවල්ට ලොකු සක්තියක් වෙනවා. මීවනාන දම්මා ලංකාර හිමියන් කියන්නේ. බීට රටවල්ලල සැරිසරමෙන් කටයුතු කරපු, ඔවුන්ගේ බලල් අතක් විදියට කිය්‍යාත්මක වන පුද්ගලයෙක්. වහරක හිමියන් මෙහිවන පලාානේ හිමියන් එවැනි පිරිස්. හිතා මතාම මේ විදියට ඔබට ඔබ ගැන සැකසංකා ඇතිකරවමෙන්. ඉතාම ප්‍රබල කුමන්ත්‍රණයක් ලංකාව තුළ කිය්‍යාත්මකන පිරිසක්. ඕනට ඒ සඳහා විදේශීයේ ධනයි විශාල වසයෙන් ලැබෙනවා. ඔවුන් කරන්නේ සම්පූණයෙන්ම තවත් පේසර්ගේ කොන්ත්‍රාත්තුවා. ඒකයි මේ කරමින් ඉන්නේ. එහෙම නැතුව අර කිව්ව මහායාන හෝ තේරවාදී කිසි දකට අයිති නෑ මේ සම්පූණයම ඔවුන් විසින් සිදුකරවන් ලබන ඉතාම ගැඹරු ඉතාම කූට සටකපට ප්‍රයෝග වලි ඉම්පිියුණු තවත් පේසක් විසින් මෙහෙවන් ලබන ඉතා දැවැන්ත. තන මයි සිදු කරන්නේ ඒකට ඔබ අහුවෙන්න එපා ඔය ත දුටු තැන ඒවාපති සේප කරන්න නිර්දේ විදියට පති සේප කරලා සැබෑ බුදු දහමමතු කරන්න ත්‍රිපිටක බුද්ධවාචනය පමණ අටවාටීකා පරිවාර් ගන්ත සමඟ පිළිපදිමින් කටයුතු කරන්න අරගේ කුමන්තණකරුවන්ට අහුුවන්න එපා මේ සම්බුදු දහම පවතිනමතුම් පින්බර රට. පින්ංන විකෘතිකයන්ගේ පිවුණු පහරදීශයක් වෙලා, එකිනෙකා කුලල්කා ගන්න තැන්ටඔේ දාන්න හත් උපක් කැම්ඹට අහුවවෙන්න එ පා ව තව කොටස් නිර්මාණය වනාම අපි අපි කුලල්කා ගන්නවා. එතකොට ඒ කුලල්කා ගැනීම ඕන අරයට අවුදු හාර පන්සීයක් ලංකාවල්ල ගන්න බැරවුණවායට අවස්ථාව ලැබෙනවා. එනිසා ඒවට අහුවන්න එපා. මේ කාල සීමයම පින්වර්ත්නී තවුණු තරුණියන් අතර. උපත්පාලන කොපු බෙදා හැරීමකුත් මේ කාලයකයාත්මක වෙනවා හොඳට බලන්න දෙමලායාතයක ප්‍රචාරේවෙෙන් නෑ මුස්ලිින් අයාතරේක බෙදා හරීමක් වෙන්න නැහැ ඒක බෙදා හැරීමක් වෙන්නේ සිංහල තවන තවුණියන් අතර ඔවුන්ගේ උපක්‍රම තේරුන් ගන්නට ඔබට සක්තිය ලැබේවා. ඊළඟට හලතියන ප්‍රස්නය ස්මීන් වහන්සේ. බුදුන් විසින් දෙවියකු ආර්මවාදී පරිබාහිර ලෝකයක් වන සංකල්ව බැහැර කරමින්. සිතසා අවබෝධය ගැන කරන ලද දාර්ශනක ඉදිරිපත් කිරීමක්. බෞද්ධ ආගමික සංස්කෘතිය මගගේ නැවතේ බැහැර කළ දේවල් ස්ථාපිට කිරීමට ඇනේද පරිසරය සකස්වී තියෙන්නේ කියලා. පිින්වනී බුදුරජාණන් වහන්සේ විසින්. සත්්‍යේ පුද්ගලයෙක් ආත්මයක් මම කියල දෙයක් නැහැ කියලා දීශනා කලා. ඒ වෙනුවට භාගිවතුන් වහන්සේ දුක්ක සත්‍ය දේශනා කළ සමුදී නිරෝධ මාර්ග සත්‍යයන් දේශනා කළ, දුක්ක සතතිකයන්නේ පංචුපාදා නස්කන්දයට නමක්. එතකොට ඒ පංචුපාදා නස්කන්ද කතාව ඔය ඇත්තු අවබෝධ කරගත්ද ඔබට හම්බ වෙනවා හරියට පරේසකෙක් විද්‍යාගාරයක් ඇතුවට ගිහිල්ල කරන පරේසනයේ අවසානයට ගන්න නිවැරැදි පිළිතුර වගේ. ඉතාම නිවැඇති පිළිතුර මේ රූපවීත්තා සංඥා සංකාර් විඤ්ඥානය විධ හීතුවන්ගින් හටගන්න නාමරූපධර්ම පරම්පරාවක් කියලා. එතකොට පිින්වත්නී ඔය ඇත්තන්ට හම්බ වෙනවා සීලාංකීයේ සංස්කෘතියක්. සීලාංකය සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ සම්පූණයම මේ පංචුපාදා නස්කන්ද වැඩපිරිවලය හටගන්න හීතු සහ, ඒ නැතිකරන නිවනසා ආර්්‍යෂ්ඨායක මාර්ගී කියන චතුරාර් සත්‍යධර්මී බලපෑමුත් එක්ක. එතක චතුරාර්ය සත්‍ය ධර්මයේ මඟ පෙන්නීමට අදාළ බලපෑමත් තියෙනවා. ඕනෑම ජන සමාජයත් තුළ යම්කිති සංස්කෘතියක් නිර්මාණය වෙනවා. පසුකාලයේදි හරි. අද ඇමෙරිකාවී සංස්කෘතිය බලන්න එංගලන්තයේ සංස්කෘතිය බලන්න ජපානය විවිධාකා රටවල් ඇතින් සංස්කෘතිය බලන්න ලංකාවේ තියෙන බෞද්ධ සංස්කෘතිය අතිසීම ගටිනායකක්. එය සතුන්මැරීම සොලකන් කිරීම කාමීවාදවා හැසරීම ආදී සෑම අකුසල ධර්මයක්ම වලක්වල සංස්කෘතියක්. ඒ සංස්කෘතිය අත්‍යාවසයි. මේ සංස්කෘතිය වෙනස් කොටො තව සංස්කෘතියක් නිර්මාණී වෙනවා. ඒකට ඒ නිරාගමී කියන අයගේ මතවාද ගොඩි නැගුණ සංස්කෘතියක් ඒවාගේ මන්‍යාගමිකයින්ගේ මතවාද ගොඩ්නැගුන් සංස්කෘතියක් තව සංකර සංස්කෘති ගොට නැගෙනවා. එතකොඩ මේකට පිටුපා කටා කරන කොට අරවාට ඒඟවෙන්න සිද්ධ වෙනෝ යම් දවසක. මොකද ඕනෑම සමාජයක සංස්කෘතියක් නිර්මාණී වන හින්දා. ඒනිසාමිය තියන සංස්කෘතියට පහර ගස. දන්නට මේ උත්සාහ කරන්නේ ඔවුන් දන්න හින්දා සංස්කෘතිය ව මිනාස වෙනකොට සංකර ගති ඇතිවේද්දිී ධර්ම මාර්ගී හැසරන්න පුළුවන් පිසත් හුඟක් අවම වෙනවා කියලා ධර්මයට පිටු පාරණහත්නවා පිට අර ආසාවන් ආදී ස්ට කරගන්නේ අන හින්දා. එනිසා මේ බෞද්ධ සංස්කෘතිය තියෙන විදිහටම නොකෙලෙසී ඔය විදිහටම රැගගන්න මහන්ස ගැනීමත් අතිසීම වටිනවා ආර්යස්ථායක මාර්ගයෙන් පිළිපදින්න භාගිවතුන් වහන්ේ දෙියක් ්‍රහ්මයක්. ලෝකයේ මවන්නේෙක් ස්තීරව ඉන්න කෙනෙක් නෙමේ දුක්ක සත්ව විදිර පංචිපාදානස්කන්ධී දේස්නා කළ ස්කන්ධ ධාතුවා අයතින් දියගකහා කාරීත්තය කැන්දියසනා කළේ එය මුල් කරගෙන ලංකාවේ හැදලතියන සංස්කෘතිය බුරුම තායිලන්තාදී හැදලතියන සංස්කෘති ඒවා තියනෙ විදිහයටට පවත්තාගෙන යෑම අනාගතයට අතිසයෙන් උපකාර වේවයේ. ඊළඟට අහලතියන ප්‍රශ්නය තමයි පළමුුව වැඳ නමස්කාර කරමේ අවසර ස්වාමින් වහන්ස. වාමින්හන්ස පින්දිය යුත්තේ කාටද සම්යක් ලෘෂ්ටික නොවන දෙවියන්ට පින්දිය යුතු නොවේද කවුණාවෙන් පහදා දෙන සේක්වා පින්දියයුත්තේ කාටද පින්වවෙනී ඔ ඇත්තෝ පින් දෙන්න ඔබ නොවන අනෙක් ඔබේ නෑදැයින්ට මිනිසුන්ට ඔබ කළ පින් අනමෝදාන් කරන්න මං මෙහෙම පින්කමක් කලා ඔබත් අනමෝදක් වෙන්න කළ කියන්න. එතකොට ඒ අය කුසාසිත් ඇති කරගෙන බොහෝ පින් රැස්කර ගනි ඔබ දෙවියන්ට පින් අනමෝදන් කරන්න. ආකා සට්ටාචි එත්තාාවතාච අම්මෙහි මාර ඇස්කරගත් පින් දෙවියූ අනුමෝදංන්වේවා සක්ක වර්සවන් ද ්‍රාශ්ට විරුඩි විරූපාක්ෂදී සමස්ත දීවරාජවඩු ඒ පින් අනමෝදන්වී ඔබවත් රකිීවි. ඔය ඇත්තෝ පරදත්වූපජීවිී ඔබේ සසරගත නෑදැයින්ට පින් අනමෝදන් කරන්න අර මනුස්සයින් දෙව්වරු ස්වාමින් වහන්සලා ඒවගේ අය අනුමෝදං වුණකමේට වඩ වෙනස්කමේකට ඒ. ඔබේ මිය ගිනෑ දැයිනට ආහාරත් ලැබී අරයට ලබි හැ. හැබැ මේයට ආහාර පහල වී ඉඳුන්හිටුම් පහලවී ඇඳුම් පැල්දුල පහලව පාදත්වූපජීවී ඥාතිීනට ඔබ අනුමෝදංකරන පින් හිදා අවස්සතා ස අල සම්පූර්ණේ එනිසා පින්වර්නි පින්දිය යුත්තේ. කාටද ඔය ඇත්තෝ මිනිසුන්ටත් දෙවියන්ටත් පාදත්වූ පජීවී ඥාතිීෙන් ආදී අයටත් පින් අනමෝදං කරන්න පින් අනමෝදං වෙලා සැපවත්වෙන්නේ. කෞුද පාදත්වූපජීවී ඥාතීෙන් සියරුම අවස්සතා සම්පූර් කරගන්න ඒ මොතේම අති දුුුණොදයක් ගත්. වගේ පියෝචන් ලබනවා මනුස්්‍යයෝ දෙවරු ඒ ඇත්තුසාමින් වහන්සේ ලහෙම ඒ ඇත්තෝ පින්වත්නය ඔබාන මෝධංකරපු පින් නිසා කුසාසිත් ඇතිකරගෙන ඒ ඇති වුණු ජවන්සිත්වයට ිට්ට ධම්ම වේත්ය උපාචවේතන අපරාපතිිය වියත්නීය විපාකධර්ම ලබනා විතරක්නෙමයි ඔබ අනුමෝධංකරන පින් අනුව සතුටු වුණොත් අතීතය කළ පින්කමරුත් මත මතු කරගෙන සුවසේ ජීවත් වේවයේ. ඊළඟට හලතියෙන පස්්නේ තෙරුවන් සානය ගරු සාමීන් වහන්සේ. ජංගම දුරකාදසාහ පරිගනක සඳහා. භාවිතා කරන ඇතම් මුදුකාංග ආදිය තිබෙනවා. ඒවා නිර්මාණය කළ අයට ඒ සඳහා මුදලක්්‍යවා භාවිතා කළ යුතු ඒවා නමුස්සාමින් වහන්සේ. අන්තජාලයේ ඇතම් වේ අඩවි පවතින පිරිස්. ඒවා මුදල් නොගෙවා භාවිතා කළ හැකි ආකාරයට සකස් කර බෙදා හයිනවා. එසේ සිදුකරන්නේ ඒ නිර්මාණය කළ අයගේ අවසරයකින් තොරුව තුන්වන පාර්සවයක් විසුණුයි. ස්වාමින් වහන්ස. ගැටලුවනම් එසේ සකස්කර බෙදාහයනි ස්ථානවලින් ඒවා ලබාගෙන භාවිතා කිරීමෙන්. අධිනාදාන කරමපතිය සිදුවෙනවාද යන්නයි. වෙනත් පාස්සවයක් විසින් එසේ බෙදාහෙන්න ඒවා ලබාගැනීමෙන් පවක් වීද. මන් වහන්සේ මෙම අවස්ථාවීදී කර්ම පතයේ අංග සම්පූර්ණවන ආකාරයේ අප හැදිරී සාමින් වහන්සේ කවුණාවෙන් පහතාදී හැකිද තිරුවන් සාණය කියලා. සත්පුරුස්ස පිින්වත්නී අධිනාදාාන සිල්පදී කැඩින්නට අනුන් සතු වස්තුවක් වෙන්න ඕන. එතකොටක වෙනත් ආයතනයක් සතු වස්තුවක්. අනුන් සත් වූ වස්තුවක් බව දන්න දැන ගැනීමත් තියෙන්න්න ඕන. එකතුළ ඔය ඇත්තු දන්නවා වෙනත්. ආයතනයක් සතු වස්තුවක් කියලා. පැහැරගැනීම සඳහා ඇතිවන සොරසිත. ඔය ඇත්තන්ට ඒවස්තුව පැහැරගන්න සොර සිතක් ඇතිවෙන්නත් ඕනෙ. අනුන්සතු අස්තෝබ පැහැර ගන්නවාකෙන අදහස තියෙන්න ඕන. ඒක අනිවාර්ය ඉරහසි පැහැර ගැනීමට උපක්‍රම කිරීම ඔබේ පැහැර ගැනීමට තවත් වෙන ආයතනයක් හෝ තව අමතරආයතනයක් භාවිතා කරන එක උපක්්‍රම කරන, රොජ වස්තුව පැහැර ගන්න ඔබ සොටකමක් කළ කෙනෙ වෙනවා. ඔය කිව් අංගටික සම්පූර්ණඋුණු සිල්පදී කැටනෝ. ඊළඟට හලතියෙන පස්නේ අවසරය පින්වත් සාමින් වහන්සේ. බිස්සූන් වහන්සේ නමක් සතර පාරාජිකාවෙන් එකකින් හෝ. පාරාජිකාවී ඇත්නම්. ඒ ඉද්දිම මානයට පත් වුුණොත් නියත වස්සේීම අපායේ අනවාද තෙරුවන් සානැන් නෑ. එහෙම වෙන්නෙ නැහැ. පාරාජිකා වෙලා ඉද්දි. එහ ඉද්දිම මානයට පත්තුුනොත්, නියතවසයෙන් අපා යනවද එහෙම වෙන්නේ නැහැ. මානාසාන වෙලාවේදී පින්වුවත්නේ හිත කුසල පක්සේ අරමුණක පිහිට එව්වොත්. ඒත් ස්වාමින් වහන්සේට කල්්‍යාණමිත්තයෙක් ලැබුණොත්. උන්වහන්සේගේ චිත්ත සන්තතිය කුසලේ පිහිට එවොත්. කර්ම කර්මනිමිති ගත්නම විදියට කුසලාරම්මන ඒ චිත්තසන්තතියට ඇතිවන විදියට කටයුරු සිද්ධ කලොත්. ඒ ස්වාමින් වහන්සේ මානම්මත්්‍ය, උසස් තැනකුුණත් උපදින්න පුළුව. නමුත් අර දුස්සීලව ඒ පාරාජිකාපත්තිහෙම කඩාගෙන කටයුතු කරපයකේ විපාක අකුසල තමන් දුස්සීල විඳන් සිිල්වතයෙක් විදිර පෙනීඳීමේ විපාකයේ ස්වාමීන් වහන්සේට කවදහාරි දවසක විට තැන්වලදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා නමුත් නියත වස්සීම අපාගාමි වෙන වදකෙළ ඇහොත් එහෙම වෙන්නෙ නැහැ. ඊළඟට අහලතියෙන ප්‍රස්නේ තමයි. අවසරය පින්වත් ස්වාමින් වහන්සේ. ඔබවහන්සේ විසිම් පවත්වන ඉරිදා අභිධර්ම වැඩ සටහනේ. අසු එක්වන වැඩ සටහනයේ සිට රෙකෝඩීින් ටික දාලා නැහැ. හැකිනම් ඒ ටික YouTubeුබ එකට දාන්න පුළුවන්ද ඔබහන්සේට තෙරුවන්සානෑ කියලා ඔහ පින්වත්න ඒ භාරව කටයුතුකන අපේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ඒ ධවි ඔහත්තන්ට ඒටක ළඟදිම ලබාගන්න පුළුවන්කම ලැබේවී. ඒළඟගට අහලතියන ප්‍රස්්නේ තමයි, අවසර අපේ හාමුදුරුවනේ. අපි මාස්පතා අපේ ගමේ පන්සල්ඩ දානය ලබා දුන්නා. නමුත් මේ ළඟදී යම් ප්‍රස්්නයක් නිසා අපේ ලොකු හාමුදුරුවන් කිව්වා අපේ ධනේ එපා කියලා. ඒ අපි නොකරපු වරදක්. අපේ පන්සල අතුරුගිරිය පදේශයේ තිබෙන ප්‍රධාන පන්සලක්. දානය නවත්තපුයක මට විසාල මාංසික ගැටලුවක්. අපේ පින අපේ හාමුදුරුවන් නැති කරා මෙමගින් පවක් සිදුවේද. අපි හාමුදුරුවනේ මේ ගැටලුවත් මට පහදා දෙන්න අපි හාමුදුරුවණය කියලා. පිින්වත්න ගැටලු නිර්මාණය වෙනවා යම්යන් කවුණු මත. ඒවාගේ වෙලාබංවලද බොහු මිවසීමෙන් අපි කටයුතු කරන්න ඕනේ. ස්වාමින්න් වහන්සේ ධන දෙෙන්න්න එපා කළ වැලක්කු ආන ඒක එතරන් සූසු දෙයක් නෙමේ මොන ගැටලුවතිී පත් ධනයගේ එන්න එන්න අවස්ථාව ලබා දියයුතු වෙනවා. නමුත් පත්තනිකුච්චන විනේ කරමයකට එකක් තියෙනවා. දිගින් දිකටම ස්වාමින්න් වහන්සේලාට පස්න කරකර පස්්නකරකර ගැටලි තිරිපාත් කරාද්දි ඒක පැවිති ජීවිතය ගත කරන් හරි විහෙසක් වෙනවා. සමර දායක සභා කියන්නේ. බිස්සූ ජවිතේ නැත්තටම නැති කළ විනාසකළම දාන දෙයක්. දායක සභහ කොයි කාලෙක නිර්මාණය වනා දෙකළ මමනන් දන්න නැහැ. ඉතාම ආසන්න කාලයේ විදියට අපි දන්නේමි මෑතාවතියේ. නීත්‍යානකූලු අයිතිය ලැබුණනෙත් ඒද්‍රස්නවස්සේ අසු ගනංගල රන්සිංහ පහෙමදාස ජනාධිපතිවරයාගේ කාලිසීමාව තුළ. නමුත් බුදුරජාණන් වහන්සේ කාලෙවත් අතීත කාලෙවත් අයක සභා තිබුණනෙ නැහැ. වාමින්න් වහසේගේ මූලිකත්තයෙන් තමයි කටයුතු කවුණ කානාා සිදධ වන ක්‍රංවේදයකුත් තිබුණ සගසතු දේවා සම්බන්ධව. කොහොම වුනත් යම්කිසි ගැටලුවක් නිර්මාණය වෙනකොට පීඩාකාරී පරිසරයක් නසා ස්වාමින් වහන්සේගෙන්ඉධානය වැලැක්වීම උනාානම්. සූහනසේදීව කතා කළ ඒක නැවට සකස් කරගන්න බලන්න. කාලයක් තිස්සේ පූජය කර බුදාානයක් ස්වාමින් වහන් සහිමිකරපය කත් වැරදි. ඒක ඉස්නාමින්න් වහසට එහෙම නොකර සාකච්ඡා මාර්ගී විසධාන පුළුවන්කම තිබුණ, නමුත් කුමනොහූ හහිතුවක් තියෙන්න්න ඇති. එනිසා හොඳ මදේ තමයි ස්වාමින් වහන්සේ සමගීගැ කතා භාකරණයක එවැනි දෙයක් වුුණොත්. සැහන දැඩි පිඩාවක් සිතට එනවා ඒ දවස මතකේට එනකොට මංහිතන හොයිද කතාබහ කරලා විසඳගන්න පුළුවන්කම ලැබේ වි කියලා ඒ වගේ තවත්ගනකි දංවේලක් මොනම ගැටලුවක් හින්දවත් නතර කිරීම සුදුසු නැහැ නොවත් පත්තනනිකච්චන විනේ කරමයක් කරන්න ස්වාමින් වහසට අයිතියක් තියෙනවා ඒට බලපාපු හේතුකානාව සාකච්ඡා කරලා සාකච්ඡා මාර්ගයෙන් විසදාගැනීමයි කළයුත්තේ. පිට වුණත් එෙමයි අපිටත් පුලුවන් කමතියෙනවා දිගින් දිකටම කාදර කරන කෙනෙක්කින්නවනක් ඔහු අපේ ආසයෙන් ඉවත් කළදාන්න ප්‍රතනිකුච්චන විනේ කරම ආදිය කලෝනයෑම ස්මින් වහසේ නමකට ඒ අයිතිය බුදුරජාණන් වහන්සේ දීල තියෙනවා තමන් වල්දරතානය භාරගන්න බාරන් නොගන්න කෙනා තීරණය කිරීමේ අයිතිය ඒ ස්වාමින් වහන්සි විතරයක් නෙමේ ඒ ස්වාමින්න් වහන්සේ එෙම තීරණයක් ගත්තවොත් ඒ තීරණයට අනිස්වාමින්න් වහන්සේලත් අනිවාරෙන් යටත් වියයුතු වෙනවා. ඒ ගමී පන්සල ස්වාමීන් වහන්සේ ගන්න ඒ තීරණයට ආගන්තක ස්වාමි හසල අවනති වෙන්න ඕනේ ඒස්වාමින්න් වහන්සේ පින්ඩපාති වඩින්න කලින් අහර දැන ගන්නත් ඕනේ මම කොයි වෙස්වල්ද වඩි ඕනේ නොවැඩී යුතුනි වෙස් කොමද කියලා එසා ස්වාමින්න් වහන්සේ එක සාහකච්ඡා කරලා එවිසදගන්න. ඊළඟට හලතිීන පස්නේ තමයි තෙරුවන්සානෑ කල්්‍යයානමිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේ. මා පින්වස්වාමින්න් වහන්සේ නමර්ගේ ධර්ම දීශනාවකදී දැනගත්තා. විකාලීෙන් පසු දවල් කාලේෙන්. ගිලංගුවූ ස්වාමින්න් වහන්සේ නමකටවත් බිහිෙත්වවැඳීම සඳහාවත් දානීදීමෙන් ගිහි අපට අකුසලයක් වන බව. හේතුව උන්වහන්සේලාගේ සීලී කැරීමට අප උදව්වන නිසා. ඒ එසේ නම් ස්වාමන්වහන්සේ නමක් අපින් සවස්කාලයේදී දානය ඉල්ලුවොත්. ගිහි අප එවැනි අවස්ථාවකට මූන දෙන්නේ කෙසේද කවුණාවෙන් පහතා දෙන සේක්වා ඔබවහන්සේට උතුම් නිර්වාණීම වීවා කියලා. පින්වත්නී පොඩ්ඩක් ඒ ස්වාමීන් වහන්සේගේ අහල දැනගන්න ත්‍රිපිටක කොහේද ඒක අකුසලයක් වෙන්නත් කියල සඳහන් වන තැනක් තියන තැනක් අහල බල්ල පුළුවන් අපිටත් කියන්න. මොකද අපි ත්‍රිපිටකේ අටවාටකා පරිවාර්ගන්ත කොහේවත් එහෙම දැකල නැතිහින්ද. මොකද ගිහි අය ස්වාමන් වවහන්සේට දාන එහෙම අවේලාවේ දුන්නොත් ගිහියට අකුසලයක් වෙනවලා අපිට හම්බ වෙලා නැහෙම තැන. සාමින්හස්සේගෙන් අහල පුළුවන්න්නන් අපිවත් දැනුවත් කරන්න කොහෙ දිහම තියන්න කියල මකද අපි කියෝපු අපි විසිතිස් ගනං වාර්වලට වඩා කියූ පිතන්න අපේ තිපිට කටවා ටකාදී හෙම සඳංවෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි මෙිහෙම හම්බ වෙනවා. දුසීල එකන් තිරසංගත සතක්්‍ර දෙයෙන් දානයට වඩ, දුස්සීල මිනිසෙක්ට දෙන දානේ, දුසීර මිනිසෙක්ත දෙන දානයට වඩ සිල්වත් මිනිසෙක්ටදින දානේ, සිල්වතෙක්්ට වඩ දුස්සීල බිස්සූකරතියෙන් දාන විකාල භෝජන සිල්පදය කඩාගෙන. ඉන්න ස්වාමීන් වහන්සේ නමක් අහුවෙන්නෙත් ඒටයි. එතකොට ඒදෙන දානය සිල්වත් මිනිසෙට ින්දානයට වටා නිසංස වෙනමක් කියලා අපිට හම්බ වෙලා තියෙන්නේ අපි තන්නේ අන්න ඒ විදිහට ඉතිං ඔය ඇත්තු කාට හුණත් කුසගින්න නිවාගන්න ආහාරවේලක් දීමෙන් පාපයක් වෙනවා කියලා කවුරු හරි කියනවා න ඒ පාපයේ වෙනකොට ඒ කෙනට ඇතුුණු අකුසාසිත් කොහොමද සතු මැරිය සොලකංකිරීීමම් ආදී ඒ කරමපත හය බලදී මොනාකුසල කර්මපතයට වනේ කොයි ජවා සිද්ධ ඇතිවුණේ අකුසාජවන් සිද්ධ ඒක ඒත්නු චෛස්්‍යක ධර්ම මොනවාද ඒකින් ලැබණි විපාකයේ මොකක්ද අනාගත රූපවලට එක බලපානෙ කොහොමද අනාගත නාම ධර්මවලට එක බලපාන්‍ය කොහොමද ඒ විදිහට පින්වත් ඔයා ඇයට ඉන්නේෙ කොයාගෙනයන්න ඔබට හම්බ වී දුස්සීර බිස්ුවකට ආහාර ටිකක් දීමේ පින්කමක් ඔබ සිදු කරගත්තා කියලා. ඊළඟට අහලතියෙන ප්‍රශ්නය තමයි අවසරය ස්මන් වහන්සේ. කිඹුලන්ට රස නොදැයන බවමා අසා තිබෙනවා ඒ කියන්නේ කිඹුලන්ට ජීවවා ප්‍රසාදයක් නැද්ද. පින්ුවත්නී කිඹුලන්ගේ දිව අනෙක් සතුන්ගේ දිවවගේ චලනය කරන්න පුළුවන් එකක් නෙමේ. ඒක පටලයක් මගින් උඩු තල්ලට බැඳිල තියෙන එකක්. ඒක චලනය කරන්න අපහස විදිහට තියෙන දිවා. කිඹුලන් හොගක් වෙලාවට ජලය තුළ ජීවත්තන කට්ටිය. එනිසා දිවිෙන් ඒකට්ටියට සුසනමාර්ගයට ජලය ඇතුල්ලීම වලක්වා ගන්නත් තවත් ප්‍රෝජනත් යුණුත් කරලා දෙනවා. එතකොට අනිස් සතුන්ගේ වගේ කිඹුලන්ගේ දිව ආහාරගන්න උපකාරවෙන්නේ නැහැ. ඒක නිසායි ඒක ඒ විදිහට තියන්නේ. එත කිඹුලන්ට ජිව්හා ප්‍රසාදේ නැද්ද කියලා ඇහුවොත් කිඹලන්ට රස දැනීම තියෙනවා. එතකොට කිමුලන්ගේ දිව අර වගේ ස්භාවයක් තියෙන්නේ ඒ නිසායි කිඹුලො වුනත් රස ආහාර හොයන්නේ ඒව මත්තීම ඉන්නේ කිඹුලං තෝරගන්න ආහාරත් තියෙනවා. ඊළඟට ආහලතියන ප්‍රස්නේ තමයි තෙරුවන් සෑනය ස්වාමීින් වහන්සේ. එක්තරා බෞද්ධ පිටුවක දැක්කා. බුදුබව පැතිීම මෙිස දුටුවක්. ප්‍රමාත වීමක්්‍යයයි කියමින්. එබතු බෝසත් උතුමන්ට ගරහන, බෝසත් ගුණ නසන අයම. එසේ පාරමී සැපුරූ බුදුරජාණන් වහන්සේ ලාගේ බුදුසසුන් වලින් නිවන්දක්න පැතිීම දක්නට පැතීම විහිළුවකි ලෙස. සාමින් වහන්ස මේ පිටුව ස්වාමින් වහන්ස නමක් විසින් ද ගහිියකු විසින් කරන පිටුවක් දෙයන්න මාදන්නේ නැත. එම නිසා මේ ගැටලුවට ඔබහන්සේයට ගැටලුවක් ඇතු නොවන්නේ නම් පමණක් පිළිතුරක් ලබා දෙන්න ස්වාමින් වහන්ස කියලා සත්පුරුස පින්වර්ත්නී. බුදුබව පැතිීම මිස දුටුවක් නෙමේ. තුන්තරාබෝධීෙන් එක්තරා බෝධීකට පත් වෙන්න ඕන. බුදුභව පසේ බුද්ධත්ය. අගගස්සාාවක බෝධිය මහාසාාවක බෝධිය ශාවක බෝධිය මේ තුන්තරා බෝධියයට පත්වෙනකොට බුදු පසේ බුදු මහරහාත්. ඒ තුන්තරා බෝධට පත්තේෙද්දී. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරන්න බුද්ධත්තේ වෙනුවෙන් කටයුතු කරන්න කියලා. සූත්‍රපිටකේවිනේ අභිතරමදී ස්නාවල බුදු වීම වෙනුවෙන් කටයුතු කරන්න භාගවතුන්හ දරම ද ස්නා කළ නැ. පසේ බුද්ධත්තේ ලැබන්න භාගිවතුන් වහස ධර්ම ද ශස්නාපවත්තලා නැහැ. අපිට හම්බවෙන්න තිපිටක අටුවාවදිය කුහීවත්. ඒවාගේම අග්‍රස්සාාවකයන් වහන්සේ නමක් වීම උදෙසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරා නැහැ තරමය. මහාසාාවකයන් වහන්සේ නමක් අසූමහාසාාවකයන් හසල පහළ වෙලා අවසං භාගිවතුන් වහසේ වෙන්ුවෙන් පි ධරම දේස්නා කළ නැ. බුදුරජාණන් වහන්සේ සෝවාහම් මාර්ගයට පත් වනත්. ඒ පත්වුණු අයටත් පස්ටිකක් හරි අරගෙන උපමාවලින් පෙන්නුවේ ඉතුරවුණු භවය දුකක් සසරින් එකුට වෙන්න කියලා. කල්නොයඒවා පුළුවන් තරම් ඉක්මන්ටම රහත්ව පිනුවාම්පාන්නයි ඕන මේ සංසාරගමන ඒ තරම්ම බයානක හින්දා. නමුත් පිංවුවත්නී කැමැති අයට හේතු සම්පත් තියෙන අයට බුදු පසේ බුදු මහරහත් අග්‍රස්සාාවක. උතුම් අරමුණු දෙෙසා යන්න පුළුවන්. නමුත් ඒව ඉට්ටු කරගන්නව කියනෙ එක ලියසි දෙයක් නෙමේ. බොහෝ බෝධිසත්වවරු විදිහට එහිතපු කට්ටිය. ඉබිවිධ තනතුරු බලාපොරොතුුණු උදවිය ඒ තුළි ස්තීරවීන්න බැරවුණු හින්දා. බුද්ධත්වය පවා පාතනා කළ සහර කට්ටිය අවේචාදී නරකාදී තැංගදට වැටිෙනවා කෙලෙස්ොල තින බලවත්කම හින්දා. ඉතාම අඩුපමාණයක් තමයි ගම නාන්තේති යන්නේ. විදිහට බුදු බව පැතිීම ිසදටුවක් කෙළ කිවනන් ඒක ඒ කියපු ස්වාමීින් වහන්සේට ඇතිවුණො ඒක ඒ කියපු ගිහි අයට ඇතුවුණ ඒක ඒ කියපු පිටුවේ අයට ඇතිවුුණො මිත්‍ය දුෘස්තියක්. නමුත් බුදුරජාණන් වහන්සේ දෙශනා කරන්නේ ඔය ඇත්තන්ට මේ මනුස්ස ජීවිතයේදීම රහත්ත පේනවා පාන්න. කර ගත යුතු අහේතුක දුගතිනං අහයුතුක සුගත්නන් දිහේතු කන ඒ කරම විපාකාදී නිසා ඒක දැන්කරගන්න බැරි වුණත් තිහේතුකනම් ලේසාන්තර ඒවාගේ මාඥාව තික්කමාන්තර ආරයෝපවාධාන්තරායාදී නිසා ඒකරගන්න බැරවුුණත් ඔය ඇත්තු කරගන්න මහන්සිගන්න ඕන එයයි ඔය ඇත්තන්ගේ ඉලක්කේවේ යුත්තේ. ඊරඟට අහලතියෙන පස්සනේ අවසරය පින් වස්වාමින් වහන්සේ තිවිත රත්නට මාගේ නමස්කාරීවීවා. මාගේ පස්නේ නම් නිවන් අවබෝධය උදෙසා දුතාග දහතුන සපිරීම් අනිවාය වේද. පෙරසසරේ හෝ එදා නාගසේන මහරාතන් වහන්සේ දර්ශනා කළා අතීතයේ යමෙක් නිවන් දකීද වර්තමානයේ නිවන් දකීද, අනාගතයේ යමෙක් ධර්මය අවබෝධ කරයිද. ඒ සියල්ලොවෝම පෙරසසරේ තෙලෙස් දුතාංග සම්පූර්ණ කළ යුතු බව. කවුුණාවෙන් මේ තවදෝටත් පැහැදික දෙන්නේ නම් යහපති. වද ගිහි අපට සම්පූර්ණ කළ හැකි දුතාංග මොනවාද. ඒවා සපුරාගන්නා ආකාරය පැහැදලික දෙන්න ස්මීන් වහන්සේ යමෙක් හුද කලාවේ බඹසර හැසිරීමේදී. ගිහිව හෙතමට මේ දුතාංගවලින් කොපම රැක්්ගත හැකිවේ ද තෙරුවන්සානය කියලා. සත්පුරුස පින්වර්ත්නේ පෙර සංසාරයේ ඔය ඇත්තෝ විවිධවිදිහ දුතාංග සමාධංගලා ඇති රැකලාාත් ඇති. නමුත් සේරම දුතාග ධරමය තැක්කත් නොරැක්කත්. ඔය ඇත්තන්න සසලින් ඉගොඩි වෙන්නට මේ මනුස්ස ජීවිතයේ පුළුවන්කම ලැබෙනවා. ඔබ ඒවෙන්වෙන් භාගිවතුන් වහන්සේ දේශනාකරපු මාර්ග අනුව පිළිපදමින් කටයුතු කරන්න ඕන. තෙලෙස් දුතාංග වලින් පිංවර්ත්නි දොළහක් සාමනේදයන් වහන්සේලාට රකින්න පුළුවන්. තෙචීවරිකන්ගේ විතරක් සාමනේදයන් වහසට රකින්න ැබෑ. සික්කමානාවන්ටසා සාමනේදීන්ටෙ. ගය ඒවගේ බිස්සුනීන්ට තහනංකර තිබෙන දොලෙස් මේ දුතංග පහරෙන අනත්්‍යඒවත් උපාසකු පාසකාවන්ට ඒකාසනිකන්ගේ ඒවගේ පත්්‍ර පිින්්ඩිකංගේ යන දෙකත් රකින්න පුළුවන්කම තියෙනවා. එත වට ගිහි උපාසකු පාසකාගෙන ඔය ඇත්තන්ට ඒකාසනිකංගය පත්්‍ය පිණ්ිකංග රකින්න පුළුවන්කම තියනවා ඒ දෙක රැකිලා. කටයුතු කරගන්න පුළුවන් හබැයි ඒ අත්‍යාවත් සමයයි කියලා බුදුරජාණන් වස දේශනාලේ නහැ ඔබ කළයුතු්‍ය ආර්යෂ්ඨායක මාර්ගයේ පිළිපැත්ල මඟපල් ල බන්න කටයුතු කරනය එක මේ දෙකරැක්කොත් ඒදිකරැකපවානි සංසත් ඔට තියෙනවා. ඊළඟට හලතියන ප්‍රශනේ තමයි අවසරෑපින්වා සාමින් වහන්සේ ත්‍රිපිටකේ ගන්තාරූඩ කරන සමයේ පැවැති අරබුද හමුුවේ. මුලු බුදමට විධ මත එක්වී එවකට ගන්තවල ලියවුණු ඒ නියවුණු නිසා. එවක පටන් රහතන් වහන්සේලා පහළ නොවුණු බව. ඇතම් පිරිස් සඳහන් කරයි. අතීතයේ මේ මෑති ඉතිහාසේ රහතන් වහන්සේලා පහළ නොවීමට හේතුූ කුමක්ද. කවුණාවම් පහදා දෙන සේකවා මේ ධර්මදානමය කුසලේ ඔබවහන්සේට ප්‍රඥාපාරමිතාවක්ම වේවා තෙරුවන්සනයි කියලා. පිින්වත්ී ත්‍රිපිටකේ ගන්තාරූඩ කරන සමයේ. ඒ පැවතුනු දැඩි නියන් සාගත දුර්භිස්ස කාලවලින් ඉම්පස්සේ මරාතන් වහන්සේල්ලා ඇතුරුණෙ ටික නමයි. ඒ වෙනකොටත් ඒ මහරාතන් වහන්සේලා ළංග අතීතියේ බුදුරජාණන් වහන්සේ දීශනා කරපු ධර්මය පළවැනි දෙවනතුව ධර්ම සංගායනා වලද අකුරු මෙච්චරයි වචන මෙච්චරයි ස්කන්ධ මෙච්චරයි දීගනිකායට මෙපමණයි සයුත්තනිකාය මජ්‍යමනනිිකාය අංගුත්තනිකාය කුද්දගනිකායට සූත මෙච්චරය අන්තර්ගතය මෙච්චරයි අටුවාව මේකයි කියලා පිින්වුවත්නී විස්තර වස්සයෙන් තිබුුණන බානක පරම්පරායකඒ උත්තම මේරනකොට හිටියා. ඒ සියලු විස්තර තිබුණා. ඒ වෙනකොට ඒ විස්තර පිළිපෑත්ලා රහත්වුණු උතුම තමයි මෙ තිිපිටිකේ ගන්තාරූඩ කලේ. ඒ කියන මන් වහන්සේලා ප්‍රතිපාල්ල ලබාගත්ත ධර්මය තමයි ඒ ස්වාමීන් වහන්සේලා ගන්තාරූඩ කළේ ප්‍රිපල් නො ලැබූ පිරිසක් නෙමේ ගන්තාරූඩ කළේ ප්‍රතිපාල් ලැබූ පිරිිසක් තමයි ත්‍රිපිටකේ ගන්තාරූඩ කළේ ඒ ප්‍රතිපල්ලාබී උතුමන් වහන්සේලා ගන්තාරූඩ කර ටිපිටකය එයාකාරයෙන්ම පිළිපැත්ලා පසුකාලේ මඟපල්ලාබි උත්තමය බහෝමයක් පහළ වුණා එ වනාට පස පසු කාලීන වෙනකොට මෑත යුගයේ වෙනකොට පිින්ුවත්නී මේ බෞද්ධ සංස්කෘතියට බුදුදහමට සිංහල ජාතියට වෛර කරමින් ඒක මිසනාදී කරන්න මිටාදුස්ටික් කරන්න එය විවිධාකාර දේශපාලන බලය අල්ලා ගැනීන් අල්ලා ගැනින් වට බාධාවක් වන නිසා ඒක විනාස්ස කළදාන විධ උපක්්‍රම තියෙනවා. ඒ විවිධ උපක්කම නිසා නිසා ඒඇයි විධ මතවාද නිර්මාණය කළ තියෙනවා. සිල්වනක් පිරිසේන සමහරුන් ඉගෙනගන්නේ. විවිධාකාර බටහිට අයගේ මතවාද ධර්මය නෙමේ. තිිපිටක බුද්ධ වච්චින ඉග ගන්න නෑ ඒ කට්ට්‍ය අටවාටීකා දන්නෑ නිරවුල්ු ධර්මය දන්න නහැ. ඔය ඇතු තිිපිටක අටුවාටිකා පරිවාර් ගන්තත් එක නිවැදි දැනුමක් ලබාගෙන. ඊට පස්සේ ඔය වූගත්තු කියීනා අඇත්ක සාකච්ඡාවක් කරන්න. ඔබට හම්බුවේ ඔවුම් පිටකරන වචනයක් වචනයක් පාසා මිත්‍යා දුෂ්ටිය ගලාගෙන යනවා. ඉතින් ඔවුන් ඉගෙනගෙන තියෙන්නේ ධරම ඉන්නෙමී. තිපිටක බුද්ධ වචනය ඉගෙනගන්න නැතු ඒක පිළිගත් නැතුව ඒ පිළිපදින්නේ නැතිපිරිසක් තුලින් වෙනත් දෙයක් ඉගෙන ගත්ත පිරිසක් සිවුවනාක් පිරිසන යෝජනය කරලා ඉන්නකොට. ඒය ඇගෙන් කොහොමද මඟපල්ලා බීම් බලාපොරොත්තු වෙන්නේ ඒ දැනගෙන තියනෙ පිළිපදින්නේ මිත්‍ය ෘස්තියක්න තියෙන දේ නෙයින. ඉතින් තියන් දේ පිළිපත්න අයගෙන් නං අදත් රහතන් වහන්සේලා ඕන තරම් පහළ වෙනවා. හබැයි බුදුරජාණන් වහන්ස දේස්නා කරපු, ්‍රිපිට කාටවාටකා පරිවාර ගන්තගත, ්‍රිපිටක බුද්ත වචනමය පිළිපදින්න ඕන මෙනත් දේවාර පිළිපත්නාට ඒ අයට වෙනත් ඒව ලැබේවි ඔය ඇත්තන්ට නං රහතන් වහන්සේ නමක් න්න පුළුවන් මේ පිපැත්ව. ඊළඟට අහලතියන ප්‍රස්්නේ තමයි අවසර පින්ව ස්මීින් වහන්සේ. මුලීම භාවනා පටන්ගන්නා කෙනෙක් මුලීම පුරුදු කළ යුතු භාවනාව කුමත්ද සිතේ ඒංකරගන්නේ කෙසේද පහදා දෙන්න ස්මීින් වහන්සේ. භාවනා මුලිීම පටන්ගන්න කෙනෙක් සමතපූරංග විදසනා විදර්සනා පූරංගම සමති යුගනාන්ද කමය කියලා කම තුනක් තියෙන බව දැන ගන්න ඕනේ. ධ්‍යාන උපදවාගෙන ඒ ධානවලතියන නාමතරමයන් විදසුන් වඩා මඟපල් ලැබීම සමතපූ රංගම විදාසනාව. විදාසනාපූරංගම සමතයේ කියල කියන්නේ. මාරකපාල් ලබාගෙන සිත දියුණුකන ධ්‍යනභාවනාවරට ඇවිල්ල අභිඥාදී උපදවාගන්න කටයුතු කර ගැනීම. යුගනන්ද කමේකනවවෙ දෙකම කිරීම. ස්ක විදර්සයෙක් විදිහට වුුණා සමත යානිකයෙක් විදිහට වනත් කොහොම කටයුතු කළත් ඔබේ චිත්ත සන්තතිවල තියෙන ආස වනුස්සේ යෝගයෝග නීවයන් සයෝජනාදී ධර්ම දුරුවන විදිහට බුද්ධානුන්සති මෛත්තී අසුභ මරණ කියන භාවනාක්‍රම මහත්තද පින්වත්ී ්‍යානමට්ටමට නැතිවුණත් යම්මට්ටමකට වඩලා චිත්ත සන්තතිවල කෙලෙස් දුරුවල කරගන්න කටයුතු කරන්න. ඊට පස්සේ. ය ඇත්තුෝ ඒ භාවනාව වඩමින්, ඉදදි පහළෝ නාමුරූප ධර්මයන් විදසුම් විදිහට වන්නන්නගලා, ඔය ඇත්තෝ මගපල් ලබන්නට ඉදිරියට ඒ විදාසනා භාවනාව කරගෙනයන්න. ළඟට හලතියෙන පස්නේ අවසරයි අපේ හා මුදුරුවනේ. ඔබහන්සේ දික් අනුරකුමා නිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව තුළ සිදුකයන් ලද සමානාත්මතාවේ සම්බන්ධ ප්‍රකාශයක් අලලා ඔහු මිත්‍යා දුෘස්තිික අඒකේ බුදුදහමට නිගා කලාය, මහා විසාාලහානයක් බුදුදහමට උනාාය. තනිල් වික්කමසිංහ මහා දැනිමති බෞද්ධ්‍යයායන්න ඉස්මතුවන ආකාරයට ඉතා දිගුලිපියක් මුදා හැරියාය. දින කිහිපයක් ගතවන්නටත් මත්තිං. වික්කමසිංහ දෙව්දාත් තෙරුන්සා අංගුලිමාල මහරහතන් වහන්සේ මාරුකර ඔබවහන්සේට අනුව බුදුදහමට විශාල හානියක් සිුදුකරන් ලද. එවිට ඔබහන්සේ මුදාහල අදහස කුමත්ද බෞද්ධ බිස්ුවක් රටේ සම්පත් විකුණා දැමූ මහබැංකුව සුද්ධ කර දැමූ අමන පාලකයන්ට කඩීෑම බුද්ධධරමය අනුව අනුකම්පාවෙන් පහතා දෙෙන සේවා. ඔය ඇත්තු කඩේ යන විදිී හොඳයට තේරෙනවා නමුත් මේකට පිළිතුර මෙන්න මේකය. අනුරකුමා දෙසානායක මහත්ම පාලිමීන්තුව තුලදි සිද්ධ කලේ බුදුදහමයි උගන්නන්නේ මොක ඇත බුදුදහම උගන්නන්නේ සමානත්මතාවය ක ප්‍රකාසයක්. ඒක නම්ගම් පැටලොවා ගැනීමක් නෙමේ සිද්ධි වලට අදාළ නම් වෙනස්කරීමකුත් නෙමේ පටලවාගෙන කීමකෝත්නෙමේ ඉතා පබල ප්‍රකාශයක්. දේශපාල අඥියෝවිසින් මේ රටට කළේ විනාසේ හොන්තටම ඇති. අනුවකුමා දෙසානායක මහත්ම ඒ කළ ප්‍රකාසයට ධරමදර විනිේදරු සාමින්න් වහන්සේලා නිහඳව හිටියොත් බොහෝ දෙනා හිතවා ඒක ඇත්ත කියලා. බුදුදහමතුළ උගන්නන්දේ සමානාත්ම තාවේද කියලා කිවෝොත් නැහැ. බුදුදහමතුළ උගන්න අන්නේ චතුරාය සත්‍ය දරමය. ඇතුරාර සත්‍ය ධර්මය බවයකි ඉස්මතු කළ පෙන් අන්නත් ෝනේ. බිස්සුවගේ බූ මිකාව තුළ ඉන්න අපි ඒක මනාව ඒ මොහොතෙක් කළලා. එතකොට ඊට දින කීපයකට ඉහෙතදී. වික්කමසිංහ මහතාාවසිේ නැ ලක්කම සිංහ ජතිපතිවරයාාවිසින්. අංගුලිමාල මහරාතන් වහන්සේට දේවදාාත තෙරුන් වහන්සේ ඒ විදිහට මාරුකරපු සිද්ධිය සම්බන්ධව අපි මුදාහරපු අදහ සමකක්ද කියලා ඔබාපින් අහන්නේ. බුදුදහම කියන්නේ මේකයි කියලා නිර්ුවච්චනයක් දෙන එකත්. ඒ වගේම නම් පටලවා ගැනීම කියන එකත් අතර ලොකුවිෙනසක්තියනවා. බුදු දහම මේකයි කියලා සමානාත්මතාවය කළ මිත්‍යා දුෂ්ටය සමාජගත කිරීමත් නම් පටලවා ගැනීමත් දෙකක්. ඉතින්දි හිතන් එපා හණලික්කම සිංහ ජනාතිපතිවරයාගේ කියා කලාප අප අනුමත කරනවා කියලා. නෑ ඔහු මේ රට විනාස කරන කෙන එක. ඔහ සලුම අපරාධකාරයින්ට යාලෝ විදිහට උදව් කරනවා. රට විනාස කරගන්න. මහින්ද මහත්මයා. මහත්ම අනුර මහත්මය බැසිල් මහත්මයල සියලු පාලකයු ඔය ඇත්තන්ගේ මේ රට අමු අමේ විනාස කළ දැන්මා. සියලු දේශ පාලක්මියකට එකතු වෙලා. ඒ හැමෝමයි හොඳ යාලුවෝ හොඳ මිතුරෝ ඔය ඇත්තු පහුගිය අහුදු ගානපුර රට ණය කරලා තියන විදිහ පොඩ්ඩක් ඒ තියෙන චාට් අරම් බලන්න බිියන ගන්න අයුුණු අවස්ථාපුොහොමද කියලා දෙදස් පහළවට කලින් නයුතිබපමාණය දෙදස් පහලයෙන් පස්සේ නායගත්ත පමානය මහපැංකෝ කොල්ල කාපු විදිහ ඊට පස්ස නයගත්ත පමාන ඔයට එක්ිනෙ කාරගෙන බලන්න සිහිුවනෙන් හිටියොත් ඇගේ හිරිකඩු පිපෙන අනාගත කතාවක් කෙනවා මුස්ලිින් ජාතිකෙන් ඒ පස්සනයක් වෙන්න . දෙමල ජාතිකන්ට ඒක ප්‍රස්නයක් වෙන්න හැ. සිංහල ජතිකයන්ට එක ප්‍රස්නයක් වෙනවා. රණලික්කම සිංහ මහත්මාගේ ආණ්ඩුවෙන් උපත්පාලන කොපි තවරනෝ තරුණ තවුණනියන්ට බෙදා දෙන්න ගත්ත තීදනය ගැන ඔය ඇත්තන්ගේ අදහසමකත්තය. ලොකු කතාවක් කොය ඇත්ලි තියෙනවා මහ දැවන්ට මෙහෙයුමක්. ඔබේ මවවරු සහෝදර සහෝදරියන් නොදුරු අනාගතයේ ගනිකාවම් බවට පත්කරවී. නොදුරු අනාගතයේ මේ ආර්ථික පරිහානයේ දැවැන්තම තැනේදී ඔබ ැඩි අපහසොට පත්තේවි. ඔවුන් ඉභාගාතයේ වන්න හද පූපස්නයක්න ඔවුන් තැනගෙන හිටිය මේ එනම කියලා. දිගින් දිකටම නයි වෙනකොට කවදහය දවසක මේ නයි හිරවීම ව වි ඔවුන් දැනගිට ඔවුන්ගේ කික්න් කලා මහබැන්කුව කොල්ල කමී රනිලික්කම සිංහ ජනාතිපතිවරයා විසින් ඒකට අනුබලද දෙමින් ඔවුන් ආරක්ෂ කරමින් ඒකට ඉඩදීල මේක ඉක්පන් කෙරෙව්වා. මේ ආපු විනාසේ. ඉබිියන ගන්නන් අයිවීම් හිතන්න මනවදවන් කරපු සංවර්තන ව්‍යාප්පති මේයවිලි ඉතාම පබල කුමන්ත්‍රණයක් මේ කුමන්ත්‍රණයේ බුදු දහමටයි බෞද්ධයාටයි විරුදත්ධව තියන එක දැන හෝ නො දැන හැමදිනාම මහින්ද මහත්මයා අරනිල් මහත්මයා අුට මහත් රෝක්කමෝක කොටස් කරු වෙලාඉන්නවා. අපි දෙශපාලනය කතායකන්ස්වාමිනාහසලන මේක අපිට අදාළ නෑ නමුත් බුදුදාමට කරන හානය. සිංහල ජාතිත කරන හානය අපිට අතාලයි. අප කතා කළ යුතුයි. කිසිම කනෙත්ට බුදුදහම තමන්ට ඕ ඕන විදිහ නිර්ච්නය කළ විකෘතිී කරන්න අපි වගේ ස්වාමිාසල ඉදීට දෙන්නත් බැහැ. එනි සංල කුමාර මහත්මයක් කර ප්‍රකාශේ වැරදිී. ඒ ප්‍රකාසේ වැරදිී කෙල කියන්න ඔබට කොන්දක් නැවීම මේ පස්්නය තුළ පුදුමයා. ෑ රනිලිකම සිංහ හත්මයා සම්බන්ධව ඔය එතුමාගේ වැදිකන් අපට කොන්දක් තිවීම ගැන ඔබ සතුටි වෙන්නට ඕන ඔය දිර්ශපාලන භූමිකාවද රඟපාල නලුවන්ට අහුුවවෙන්න ඇතුව පුළුවන්න්නම් මේ මහජන්තාවට කියන්නේ දනවතුන් අතර දනවතුන්ගන්න බලවතුන් අතර බලවතුන්ගන්න මොවුන් ඉතාම සැරසුන් සසාගතව ඔබේ රටජාතිය ආගම කොල්ලකමින් විනාස කරළ දානවා ඔබ දනවත්ත බලවත ඔබේ පවුල් පසුවීම ආරස්සා කරගත්තොත් ඔබට පුළුවන් වී යම් අට්ටමකට හෝ ඕුන්ගේ කුමාන්තනවලට මුහුණ දෙන්න ඉඩකඩාම් පුළුවන් තරම් ිල දීගන්න දපීටකඩම් ිල දීගන්න ්‍යාපාරාදිය වර්තනය කරගන්න පිට රටවල්ලේ කායෝජනයන් සසිදු කරගන්න මේ ඉන්න නරුම පාලක පැළැන්තියේ කට්ටිය ඔබේ සයාලි විනාස්ස කළ දාන එකට ඉඩ දෙන්න ඇතුව සක්ති පමණින් මෙවා ආරස්සා කරගන්න ඒවා ඔබට පින්කමක් වෙනවා අනාගතයට උතුම් බුදු දහම සහ චිපිටි බුද්ධ වචනය ආරස්සා කළ දීමත් මඟ පාලාබීන් බිහිවන්න පරිසරේ සකස් කළ තිබීමත් නිසා. ඊළඟට ආලතයන පස්්නේ තමයි අවසරය ස්මින් වහන්සේ. ගිහි කෙනෙක් නිත්‍යසීලයේ ලෙස බ්‍රහ්මචරියාව සමාදං වුවහෝත්. ඒ ඇත්තා ඒ සීලයේ ආරක්ෂා කළ යුත්තේ පැවිදි උතුමං ආරස්සා කරන පරිත් දෙම්මද. ස්වාමින් වහන්සේ. බොහෝ දෙනෙක් කෙරී අනුකම්පාවෙන් මේ පස්්නයට උත්තර පහතා දුන මැනවි. ඔබවහන්සේට තෙරුවන්සානෑ කියලා. ගිහිකෙනෙක් නිත්‍යසීලයේ විදියට බ්‍රහ්මචරියාව සමාදන් වෙනවා නම්. ඒ කෙනා ඒක ආරස්සා කළ යුත්තේ පැවිදි උතුමං ආරස්සා කරන විදිහට නෙමේ. පැවිදි උතුමං සිල් සමාදං වෙද්දි සාමනීරු ස්වාමින් වහන්සේලා සිල්ිපද දහයම එකක් විදිට සමාදන් වෙන්න. ඔය එතු සිල්ිපද දහයි එකඒ අරගෙන සමාදං වෙන්නේ. ඔබින් බ්‍රහ්මචරියයා සිල්පදී කැට්නොත් කැඩෙන්නේ එකයි. එතකොට අටක් අටසිරනං අටක් රැකෙනවා. සාමනය ස්වාමීන් වහසලගේ එකක් ඇැඩ්නොත් දහයම කැට්නවා. එනිසා ඔ ඇතු ගහිියන්ට අදාලෙ විදිහටයි සිල්පර් රකින්න දෙකේ සමානත්මතාවයක් නෑ දෙක දෙයාකාර වෙනවා. ඒවාගේ මෙතන පැවිදි ඕසාමින්න් වහන්සේ නමක් ඔය ඇත්තුූ ගිහි ජීවිතයේ ගත කරන කෙනෙක් දෙන්නා දෙපාර්සවයෙන්ම දොකාරය වෙනවා. මෙතන පැවිදි වාමින්න් වහන්සේ දින චරියාවසා දෛනික කාල සටහම්. සිතුම් පැතුන්ක මෙය ඇවතුම් පැවතුන් සම්පූර්ණයෙන් වෙනස් ගිහි ඔබේ දින චරිියාව දෛනික රාජකාරී රැකයාදිය වෙනමයි. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ කාන්තාවන්ට තාවකාලික පැවිදි බවල ැබිය නොහැකිද පුළුවන්. බිස්වුනේ ශාසනය නැහැ. නමුත් තාවකාලික පැවිරිිකාම් විදිහයට මෙහිෙණින් වහසේලා විදියට පුහුණ වෙි ඒ සිල්රකිමින් රැකපු සීලියයට විපාක සසයට ලක්මින් කටයුතු කර ගන්න පුළුවන් නොමුත් අපි ළඟන්න නැහැ. ඊළඟට හලතියන ප්‍රස්නේ තමයි තෙරුවන් සෑනෑ සාමීන් වහන්සේ, රූපාවචට කුසාසිත් අයත්වන්නේ පු්ඥාබි සංකාර වලටද, ආනෙන්ජාබි සංකාර වලටද, පඥ්ඥාබි සංකාර වලට. ආනංජාබි සංකාරවලට අයිතිවෙන අරූපාවච කුසාසි. ඊළඟට අහලතින පස්නේ, අවසරය අපේ පින්වා ස්සාමින් වහන්සේ නිරාගමිකයන් විසින්. බුදු දහමට අපහස උපහස කිරීමි අරමනින්. සමරකෝන් පූජාබාණන්ඩ නමින් පීච් එකක් පවත්වාගෙන යයි. පූජනීය කොහු පැදුරු පූජනීය කෙසෙල්, පූජනීය වැලිකියමින් අධික මිලගනම් පෙන්වා බොලු ප්‍රචාරයක් කරගෙන යයි. සහර බෞද්ධයම්පවා මහි අගක් මුලක් නොදැන බුදුදහමට පාරදසමින් සිටි. අවසරයි පිින්වත් සාමීින් වහන්ස මේ දේවල් වලට අපි කුමක්ද කරන්නේ. හැකි උපරිමේෙන් මිනිසුන් දැනුවත් කළාත් බොහෝ පිරිසක් මේවාට රැවටී බුදුදහමට බනිමින් පවපුරවා ගනිී මෙවැනි දේ සිදුකරන නිරාගමිකයන්ගේ කරම විපාග කෙසේවේද. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් සුව පරිදිම නිවන් පිරිසම හේතුවේවා කියලා. සත්පුරුස පිංවර්නේ මේක ඕවමසිකන. කපටි උපක්කම සීලි ඉතාම බරපතල වැඩක් ඔවුන්ට ඉලක්කයක් තියෙනවා. ඔවුන්ගේ ඉලක්කේ තමයි සම්පූර්ණ කළගන්නේ සියලු බෞද්ධෝ එකනෙකා කුලාල්කා ගැනීම ඔවුන්ට අවසී ඉලක්කය. සියලු බෞද්ධයින් නොමගේ ෑම ස සමගිය නැතිවීම සිව්ුවනක් විරිසම ක්ෂ බිස්ස පාසික පාසිකාවන්ගේ කිසිම සගම සන්න සමගක් නැතුව. ඕවුනොන් ඇන කොටා ගැනීම බැන වැද ගැනීම. ඕනෝන් අතල සමගිය නැතිවීම. අඩ වටකුරුල්ලං බේදබින්න කරන්න නැතුව හිටියොත්. වටකුරුල්ලෝ අරක උත්සන් යන බේ බින්න උනොත් ඒ ුත්සන් යන්න බැහැ. දැන් මෙතන වෙලා තියෙන්නේ අපි එකිනෙකා බේද බින්න කරවනවා. සමරකෝන් පූජාබාණ්ඩ කියන්නේ අ්‍ය ආගමික විසේ සේම කතෝලික කෙනෙක් විසින්, නිරාගමික නමින් පී ඉඳමින් කරපු ප්‍රයෝගයක්. ඔහු විසින් තමයික සමාජකතකලි කතෝලික කෙනෙක් හොයි ලන්න අපි හෙව්වා. එතකොට ඔහු ඒ විදිහයට ඉඳමින්, නිරාගමික කෙනෙක් විදිහට ඔහ පෙනේ ඉන්නවා. ඉඳලා තමයි ඔය පූජනීය කොහො පැදුරු පූජනීය දේවල් පූජනීය වැලිය ඔය විදිර පෝස්ති එකක් හද සමාජගත කළේ ඉතින් දුරදික හිතන්න ඇතුව අනුවන මෝඩ පිරිස ඒවට අහු නහබෑ සබෑ බෞතිය හෝුන් නෑ. ඒය ඇ දන්නවා ඒවගේ දෙයක් බෞද්ධෝ කරන්න නෑ කියලා. බෞධයෝ කරන්නෑ ූ අගේ දෙයක්. ඌ වගේ දේවල් කරන්නේ මිත්‍ය අදෘෂ්ටික පිරිස්. ඒකට්ටි අහුන්නෑ. හැබැයි සමාහර පිරිස් අහෝනා මේ උගුලට වවායික් ෝකිවිතරක් තව ගොඩක්කේව ය වගේය කළ ඒ වගේ අය තවත් කරනව ඒ කට්ටිය ඔය බිස්වාමින්න හන්සේලාට මෙ විරුද්ධව පෝස්් ධාන්නේ බිවිධ විදිහට හදන්න ඒකටි පෝස්ට් හදන්න මේ අන්‍යාගමික පිරිස් ඒ අයි ඒක හදල නිරාගමික නමෙන්ඉල්ල සමාජ ගත කරනවා හුඟක් කලාට අන්තගාමී දේශපාන පක්ෂවදායක්ත් ඔයිවැඩේ කරනවා දේශපාලන මතධාරී. ඒ විධාකා නිරාගමික නමින් පෙනීඉඳිමින් තමයි ඒ ඒ කරන්නේ නිරාගමික කියලකට්ටයක් ලංකාවෙ නැහැ. ලංකාවි ඉන්නේ දේශපාන අන්තවාදීන් සහ කතෝලික මුස්ලිම් ආදී ඒ අන්තවාදී ආගමික කණ්ඩායම්. ඒ අය පොදුවේ පොදුවේ සමාජිසරා පෙනී ඉන්න ලේබලේ තම නිරාගමිකෙන් ලේබලය. නැත්තන් නිරාගමික කියලපිරිසක් ලංකාව නැහැ. ඒ අයි විසින් බව දැඩිසේ පහිටවාට පත් කරන්න මේ වගේ දේව නිර්මාණය කරන්නේ දුටිකමරත්තුමා යුදතයක් කලාන ලිහලන්න සිදනානං ඉති ඔය ඇත්තොත් යුදතයක් කරන්න. එකටෙක් කරන්න කලා නෙමේ කියන්නේ. නමුත් පින්ුවත්න කුණනු කකුලක් තවදෝත තියාගෙන ඉඳීම මුලු ඇඟම කුණු වෙලා මැරෙන්නේ හේතුව සැත්කමක් කලේ කිවත් කරන්න ඕන අදාළ උත්තරේ අදාළ තැන්ට අදාල විදිහර දෙන්න ඔය ඇත්තන්ට සක්තිය තියන්න ඕෝනේ. සංඟ සමාජනයක් එහෙමයි අපින ඉවත් කළ දානවා. අපින සීමමාලකවලට ගන්නඉවත් නැහැ මේ පාරාජකාදීයට පත්වුණු වය ඔබහන්සේ අයින් කරනු අයින් කරනවගේ අපිවිනේ කරම කලමයින් කළ දානවා. බුදුරජාණන් වහන්සේ අර දුස්සීර බිස්සූන් මරණයට පත්කරනව කියල කියන්නේ අස්සය මරණ කතාවඉල්ියතගත්තර වෙලාවෙදිී. අන්න ඒ වගේ පිංවත්නේ ඔය ඇත්තොත් කෙලින් කටයුතු කරන්න. නිවටය වෙන්නේ පා. ඊළඟට අහලතියන පස්නේ තමයි තෙරුවන් සනය පින්වත් ස්මීින් වහන්සේ. මිනිසුන්ගේ ඇඟට මියගේ ඥාතීම් පෙරේත භූතයම් බවට පත්තී ඇතුල්විය හැකිද. නැතහොත් වෙනත් ප්‍රේතයන් හෝ අමනුස සත්වයන්හට එසේ විය හැකිද. යක්ෂියන් යනු පේතභූත සත්වයන්ට වඩා බලවත් අමනුස්ස පිළ සද්ද ආටානාටයේ සූතයේ තුළ දක්වන ආකාරයට ස්තීන්. සයන් වාහන බවට පත්කරගන්නා යක්ෂයන් ගැන සඳහන් වී. ඒ සඳහා යක්ෂයන් කුමන ආකාරයේ පිල්සක්ද. පේත භූත අය ඒ කියන යක්ෂකෝල්සට අයත් නොවීද අයත්වීද තිරුවන් සහනැස්වාමන් වහන්ස කියලා. නරකතිය සම් පේතාසවර මනුස්ස චාතුරු මහරාජික තාවතින්ස යාමතුරවිස නිර්මාරති පාණිමිට වසවාතිකෙන කාම්භූමි එකුල් හ. පේත කොට්ටාසවල සමහර පේතයින්ට පුළුවන් මිනිසුන්ට බලපෑම් කරන්න. සහර පේත කොට්ටාස වලට පුළුවන්. ඒවාගේම පේතයින්ට වඩා බලවත් පිරිසක් තමයි යක්ෂ ඉන් කියලා කියන්න. චාතුරුමහා රාජික දිවලෝකයට මයි පහල සත්ත කොට්ටාසයක් යක් සය හබැ පේතයින්ට වඩා බලවත්රික් යක්ෂ ඉන් අතර මඟපල් ලබන්න පුළුවන් අයි ඉන්නවා. ඒ අයි අහේතුක සුගති හෝ දිහේතුක තියයුතුකු වෙනවා හබයි පේතුයෝ කියන්නේ කෙලිම අහේතුක දුගති සත්ව කොට්ටාසයක්. නිසුට යි දිගල්ලටම වෙහෙන්න්න පුළුවන් මේ අයාතර යක්ෂෝ තමයි වැඩි වසේම මිනිසුන්ට වැහිලා මිනිසන්ට පීඩා කරමින් කරදර කරන්න. ඒ විදිහට විවිධ විදිහට පීඩාවන් යක්‍ෂෝනාග ආදී පිරිස සිදුකරුන් ලබනවා. එතකොට ප්‍රේතයන්කි වූහම සතරාආකාර පේතුයූ. ඉන්නවා. ඒතේන්ට පාදධත්වූප ජීවී කෙන පේතකොට්ටාසයකොත් ඉන්නවා. ඒ අයනං අප ආහාර පාන ආදිය බලාපොරොත්තුව වන පිරිස්. වැඩි වසේම ඔබට කරදර කරන පිරිසට ඉන්න. අමසය අමනුස්සවක නමින් හඳුන්වන යක්ෂය ඔක්කෝ අමනුස්යෝ තයි දවරු තමනුස්සගණනයට යිති වෙනවා නමුත් යක්ෂ පිරිස් තමයි, මෙතින්දෙ අමනුස්ස කියකින වචනය අප අදහස් කළ යක්ෂයෝ. ඊරඟ ටහලතියෙන පස්්නේ තමයි අවසරය පින්වස්වාමීන් වහන්සේ. දසසිල් මාතාවන්ට බිස්සුනියේ ශාසනයෙන් නොමැති නිසා අටපිරිකර පූජාකරීම සුදුසුද. එම සසුන තිබන කල අටපිරිකර පිඩවාද තෙරුවන් සානයි කියලා. සත් පස පින්ුවී බිස්සුනය ශාසනයේ තිබ්බ කාලයේ අටපිරිිකර පූ ජකලා අටපිරිිකර තමයි බිස්සවූන් වහන්සේ තත් බිස්සවුණීන් වහන්සේ තත් එකම පිරිකර කට්ට ලේවෙන්නේ අටපිරි කරයි එතනද සිල්මාතාවන්ට අටපිරිකර පූජාකන පුළුවන්ද කිසි බරදක්නෑ ඔ ඇත්ත පූජ කරන්න හැබැයි ඒ පාත්තරේවත් ඒ අනිකුත් දේවල්වත් ඒ බිස්වුනිින් වහසේ පරිහණයක ඇති පාත්තර පරිහණයකන්න පුළුවන්. ඒ දස්සිල් මාතාවන්ට ඒ සවුරු කැප නැහැ ඒ විදියට කඩකපල එහෙම සවුරු පවිච්චිරන්න බැහැ නමුත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඔය ඇත්තු අටපිරිකර ඔබ හම්බුුණොත් බිස්වුනිින් වහන්සේ නමකට සංගධත්නය උදෙසා මේ පූජා කරෙන් පූජාවීව ක අර බිසර සිල්මාතාවට ඔබ බාර දෙන්න. ර ංගරත්නයට පූජක් කලා තියන්නේ. දස්සිර මතාව දන්නව තමන්ටඒක පරිහිරණය කරන්න බැෑ කියලා එර දස්සිල් මාතාවක ස්වාමීන් වහසේ නමට පූජ කරාව. ඔය ඇත්තුූ ඒ පින්කන් දෙකම සිද්ධ කරගෙන. ඒ විදිහට කටියයුතු කරන්න කිසි දුවාදයක් නෑ දස්සිල් මමාතාවන් දන්නවවා තමාන්ට පරිහරණය කල් නොහැකි ප්‍රිකරමනවාද කියලා නමුත් ඔය ඇත්තු සංගරත්නයට පූජ කලා හම ගහක් මුලට ගිහිල් හරි සංගරත්නයට පූජාවීවා කියලා පූජාක කලෝතින් ඒ අනිසෝ ට එහම තියනවා. ඊළඟට හලතියන පස්නේ අවසරය පින්වත් ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේලා කුලේ පිළිබන් නොතකන්නේ නම්. ඉපදීමට පෙර ඉපදීමට සුළුසු කුලේ පිළිබඳ සොයන්නේ කුමන හේතුවක් මුල්කර ගෙනද. තවද ස්වාමින්න් වහන්ස සිරිදැකීමේදී අපට රැකේ හැක සිල්ිපද පමණක් සමාධංවීම වර ද්ද. පෝයදීන්ට පංචසීලේ ආජීවට්ටමක සීලේද අටසිල් හෝ දස්සිල්ද එකතුක රැකිය හැකි සිල්පද පමණක් සමාධංවීම වර දද්ද. පින්වස්වා මන්වහන්සේට මෙය ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කරගැනීමටම හේතුවේවා කියලා. සත්පුරුස පිංවර්ත්නී බුදුරජාණන් වහන්සේලා කුලේ පිළිබඳ නොතකන්නේ නම්. ඉපදීමට පෙර ඉපදීමට සුදුසු කුලේ පිළිබඳ සොගන්නේ කුමන හේතුවක් මුල්කර කෙනදද. වෙනි පස්න ඒ එකකට පිළි තුර තමයි. පිංවුවත්න බුදුරජාණන් වහන්සේ නමක් බවට පත්තෙන්න අපේ මහබෝධිසාත්‍යයන් වහන්සේ මීට සාරාසංක කල්පලක්සේකට කලින්. සුමේද තාපස්තුමා විදිහට දීපංකර බුදුරජාණන් වහන්සේ අභියසදි විවරණ ලබාගෙන අධිස්ථානයක් කළා. ඒ අධිස්ථානය කරන්නට කලින් ලබාදුුම් විවරණයේ දී අනාගතයේදී මවුපියන් වෙන්නේ අහවල් පිරිස. අනාගතයේදී බිරිඳ දරුවා වෙන්නේ අහවල් පිරිස, අග්‍රස්සාාවක උතුමන් සහ අග්‍ර උපස්ථායක වෙන්නේ අහවල් පිරිස, එදා විවරන් ලැබුවා. ඒ විවරණ සාරාසන්ග කල්පලක්ෂයකට කලින් ලැබූේවා. ඉන්පන්ස දීර්ග සංසාර පාරමිතා පුරාගෙන එදා වෙස්සන්ත රාත්මභාව ඉන්පස්ස දීවලෝකකි උපත්තිය ලැබේ. සුන්සු කාල්ද දෙවියන් ආරාත්නා කළා. අතීතයේදීකර පධිස්ානයන් තියෙනවා පහල වී යුතුයි අදාළ තැනම. එතකොට ලෝකයා පිළිගන්න ඒ කාරෙ ලෝකයාට ධර්මය ඉදිරිසනා කරන්නේ ලෝකයා තුළ පිළිගන්න කුල නැත්තම් පිළිගන්න ජනවරගී වෙන්නට ඕනේ. ලෝකයා පිළිගන්නේ නැති ජනවර්ගයක් වෙලා බැහැ. හැබැ පිළිගන්න ජනවර්ගේ සුදුසු කෙනා වෙන්නට ඕනේ. ඒ වෙනකොට චණ්ඩපද්ජෝත රත්තුමාාවගේ දවුණු කෙනේක දරුව වෙන්න නෑ. ැයි බෝසත් මහවපියන් වෙන්න ඕන අතීතියේ ඒ වෙනෙන් විවන ලබාගෙන පාරමි පුරාගෙන ආපු මහමායා දීවය සුද්දෝතන මහරජ්ජුරු ඉන්න තැන දැනගණ්ඩ ඕන. ඒ අසෝදරා දේවින් වහන්සේ මුණගැහෙන තැන දැනගන්න ඕන. රාහුල කුමාරයා තමන්ගේ දරුව වෙන්න එන්න තැන දැනග්ඩ ඕන ඒ තැන දැනගන්න කොටේ කොයි කුලේට ඒයයි ඉන්න කෙළ දැනගණ්ඩ ඕන. ඒ අයි ඉන්න කුලේ වෙන කොහෙවත් නෙමි රජකුලියේ සස්තිය කුලේ. ඒන්ගේ අයි ඉන්න කුලේ නැතුව වෙනකුලේක ගිහිල්ල ඉපදලහරි යන්න ෑන ඒ ඉන්න කුලේට ගහිල තමයි උපත්වේ ලබන්න ඕන. එකොට ඒයි ඉන්න කුලේ අටස සමාදං වෙලා හිටිය මහමායාදේවකගේ මහු ස පපිලිසිඳ ගත්තේ. නිවාරයේම පිලිසිඳ ගන්නකොට ඉපත්ල දින හතකට වඩා මෞතුමියගේ ආයුස පිහිතන් නති එකත් බලනව මහව බලන්න ඒක මොකද ඒ මව්පඒ අම්මා බෝසත් මවක් පහල වුණු අම්මාගේ ආයුකාලයේ ඉත්තකට අවසං වෙලාතියන ඒක වන පෙරත් ඒ අම්මාගේ අකුසල කරමයෙක් විපාක යරනිසා ඒක ගුණාට. එ නැවත මව්පිය සංසාර්ගයගේ කියන්නේ ලිංගික සංසාර්ගයගේ මවපියන්ගේ ඉසිදු වීමක් වෙන්න ඒ ගැබ තව දරුවෙක් වෙන්ුවක් පවතින්න හැ. එයාගේ හේතුකානා බොහෝමයක් තියෙනවා ඒකවුණන ඒ විදිරණනිරවුල්ල තේරුන් ගන්නට ඕන ඔය බුදුදාවට පහර ගසනය විවිධ විදියට පහර දෙන්නට උත් සහ කළට ඒ ඇයට මේ සැබෑ කවුණු ඉසර හැරෙන්න්නවත් බෑ මේ සැබෑ කවුණු දන්න ඇතිකමයි තියනඔ ඇතු දැනවත් න ලෝකයා. තව යා මේකට විස්තරකාරන්න කව්ු කාලේ පමමාවත් නැ. * Hiந்தमाketie en kiue. ඒගේම තවර සාමන් වහන්සේ සිර රැකීමේදී අපට රැකී හැක සිල්පද පමණක් සමාදන්වීම වරද්ද. කිසිදු වාදක්න රැකම සිල්ුවලට ආණනිසංස ලැබේවි. පෝයදිනයට පංච සීලේද ආජීවර්ටටමක සසිීලේද. අට සිල් හෝ දස්සිල් එකතුක රැකී හැක සිල්පද පමණක් සවාදන්වීම වරද්ද.සාමාන්‍යයේදී සම්මුතියේදී පෝට සමාදන් වන සිරිික්‍රම සමාදන්වීම තමයි වඩා සුදුසු. නමුත් ඔය ඇත්තට රකින්න බැරි සිල්ිපා තියෙන වන කඩෙන බවදන්නවනම්. ඔබ. රකින්න පුළුවන් සිළිපද රකින්න. නමුත් පොදුවේ සිල් සමාදං වෙන්න ඒ රැකපු කාලයට ඔබ ඉසිල්පදේ කැඩෙන්න පැයහයක්සිල්පදේ රැක් අනං කැඩෙන කලින් පැයහයක් සිල්පද රැක්කානං ඒ පැෑහයට අනිසංස ලැබෙනෙහින්ද ඔය ඇත්තූ පුළුවන් තරන් ඉතියෙන විදිහයට සිල්ු රකින්න කටයුතු කරන්න නමුත් ඔබට රකින්න පුළුවන් සිල්ිපද සමාදංගලා රකින්න පුළුවන්. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි. තෙරුවන් සනය පින්වත් සාමින් වහන්සේ. දල්දා මාලිකාවේ බුද්ධ පූජාවට වටු මසුයි. තෙරීච්චයි. අනිවාාර් බව මීවන පලාානේසිර දම්මාලංකාල ස්වාමින්න් වහන්සේ විසින් දීශනා කර තිබෙනවා. ය ඇත් අදද ඔබහන්සේට නිදුක්මිරෝගී දීර්කාවිස පාර්ථනා කරමි කියලා. පින්වවෙති රජතුමාට නියමිත රාජභූජන පූජා බුදුරජාණන් වහන්සේට පූජා කරු ලබනවා. මේ වනපදානය සිරි දම්මා ලංකාර හිමියන් කියන්නේ අම්ඹුදරුවොත් හදාගෙන වයසට යනකාම්ම කාම්භූගී ජීවිතයක් ගෙවාගෙන පිට හටලට ගිහිල්ලා ඔය ඇමරිකාව කැන්්ඩාාවගේ රටවල්ලී මහ විශාල මුදලක් කරගෙන බෞද්ධයෙන් එකිනෙකා කොටවන්න පුළුවන් විදිී පරිසරය හදන්න බලාගෙන ඔවුගේ ත්තෙක් විදිේ ලංකාවට ඇවිල්ලා මහා කුමන්ත්‍රණයක්න සටකපට ඉතාම කපට පුද්ගලයෙක් ඔහුට ඔහු කරන ප්‍රකාස ඔය ඇත්තූ කිසිවක් විශවාස කරන්න පා ඔදු. ැන ඒවා නි දේවිදිට නිග්‍රහ කරමින් බැහැර කරන්න. ඊළඟට හලතියන පස්නේ මේ පේචික ඇත්තට වටි නවාවෛරයේ තරක නින්දා වෙනුවට නිවීම ඉගෙනගන්න පුළුව ඕ පින්වර්ට්නේ ඔය ඇත්තන් මේ කටයු සිදුකරන්න සසරින් එකටිවෙන්නම කටයුතු කරන්න කොයි මහොතකවත් ඔය ඇත්තන්ට කෙස් මතුවන කිසිම දෙයක් අපි මිනිපුර අමාසන්ධ තපපුව ආරණ සේනාසනය මගින් සිදුකරන කිසිදු ධර්මපචාරය කටයුසා පේච් එකක් නැත්තං ඒ චැනල්ලාදී කිසික් මගින් සිද්ධ වෙන්න හැ සිද්ධ වෙන්නේ ධර්ම ප්‍රචාරය පමයි. ඊළඟගට හලතියන පස්නේ අවසරය ස්වාමීින් වහන්සේ චතුරවිද සීලේට අයත්වෙන්නේ පාතිමෝක්ෂ සංගඩ සීලේ ඉන්දිය සංගොඩ සීලේ ආජව පාරි සුද්ධ සීලේ පච්චිය සංනිි්ධ සීලයේ විතරද විසුද්ධිමාර්ගේ පොතේ තවත්වරද සඳහන් වෙනවා අනුකම්පාවින් පහදා දෙන්න ස්වාමින් වහස තෙරුවන්සානය කියලා පිංවර්ටනී. ඇමිනිමී සතර ආකාරයට සතරාකාරයට විසුද්ධිමාර්ගයේ ආකාර රාසයකට මේ උතුම් සීලේ විස්තර කරන් ලබනවා. එතනි චතරු විදසීලයේ විදිහට ඇපධාන වසයෙන් පාතිමෞත සංගවල සීල ඉද සංගල සීලේ ආජිව ස්පාරි සුද්ධසීලයේ පතිසන්නය සිද සීලයක වූහම සේලු ආකාරය සිල්යට අනුකත වෙනවා. එකකින් අහරතයෙන පස්න අවසංවෙනවා අදත් එකසේ එක්වන ධර්මසාකච්ඡා වාර්ය සමඟයි ඔබ සම්බන්ධ වනේ පුුණ්්‍යවන්ත ඔබ මේ මනුස් සජීවිතය රහතන් වහන්සේ නමක් රහත්තයණීන් වහන්සේ නමක්. විිය යුතුමයි ඔය මනුස්ස ජීවිතේ අපතියානදින්නට එපා සසර්දුකින් එතරව නිවන් දකින්නට අධිස්ථානසීලී අවස්ස කටයු සිදු කරගන්නෑ. මෙතේ කැස් කරගත්ත පුන්න ධර්මයෝ ඔබ නමින්මියගේ ඥාතිීනට අනමෝදන්වේවා දෙවියන්ට අනමෝදන් වේවා නිවන් දකින්නට මේ පින් හේතුවේවා. අදත් මේ සඳ බොහෝ කැපවීමෙන් කටයුතු කළ අපි අපරෑකේ පඥඥාසාර පින්වත් පොි හාමුදුරුවන් වහන්සේටත්. මියුතුම් පින්බිම අපට ගුරු පඩුඩක්කර පූජය කළ ජයිලාන් ැතුම් ඇතිනීදූතරුවන්ටත් ධර්ම සවනය කළ පස්න ඇසූ ඔබ සැමටත් කාර්මණ්ඩලවලසි ඔ දෙනාටත් තුනරුවන්ගේසානික් නිදුක් නිරෝකී තීහි්‍ර ගායසලපීවා. ආකා සට්ටාච බුම්මට්ටා දීවානා ගා මහිදදිකා පු්ඥන්තන් අන මෝදිීත් වාචිරන්්‍රක්කන්තුතු අන් සදා දෙතුන්සරණයි.